අයිබෝවන් අපි අද කතා කරන්න තියෙන්නේ ෆයිනෑන්ෂියල් මාකට්ස් කියන ලෙසන් එකේ ඉතුරු කොටස අපිට අද ටිකක් ලොග් වෙලා ඉන්නවා තාම ලොග් වෙන්න ඉන්නවා මම දැන් සැලකිය යුතු පිරිසක් රයිට් අපි පටන් ගමු ගිය සතියේ අපි බලපු තැන්වල ඉඳලා අපි කතා කරේ මට ඉස්සෙල්ලාම කියන්න ඕගලන්ට පේනවද මගේ මාව පේනවද ඇහෙනවද සහ ප්‍රසන්ටේෂන් එක පේනවාද කියලා ප්‍රසන්ටේෂන් එක දාලා තියෙන්නේ ඒක්ෂණ ණයවලට අදාළ පොලි අනුපාත කියන එක. රයිට් ඕකේ. තැන්ක් යූ සඳුනිකා. අපි පටන් ගමු එහෙනම් ඉදිරි කොටස සාකච්ඡා කරන්න. රයිට්. එතකොට අපි කතා කරා ඒක්ෂණ අන්තර් බැංකුව ඒක්ෂණ වෙළඳපොළ පිළිබඳව. ඔබට මතක ඇති රීකැප් කරනවා නම් අපි කිව්වා මහා බැංකුව ඉන්නවා ඒ වගේම බැංකු ක්‍රමයේ බැංකු ඉන්නවා මේ බැංකු ගත්තම මේගොල්ලන්ට දිනේ අවසානයේදී මුදල් අතිරික්තයක් තියෙන බැංකු ඉන්න පුළුවන් අපි ඒකට කියනවා හොඳට ද්‍රවශීලතාවයේ තියෙනවා ප්ලස් පොසිෂන් එකක් මුදල් තියෙනවා Tamanගේ ධන තත්වයක් තියෙන්නේ ඊළඟට ද්‍රවශීලතාවයේ නැති ඒ කියන්නේ මන්ත හිඟයක් තියෙන මුදල් හිඟයක් අරමුදල් හිඟයක් තියෙන බැංකු ඉන්න පුළුවන් යම් කිසි වෙලාවක තමන්ගේ ව්‍යාපාරයේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් මත පදනම් වෙලා දිනේ අවසානයේදී. එතකොට මේ දිනයක් අවසානයේ වෙනකොට ගණදුනු අවසන් කරන්න යනකොට ඇතැම් බැංකු වලට වැඩිපුර මුදල් තිබෙන්නට පුළුවන්. ඇතැම් බැංකු වලට මුදල් අර මුදල් අවශ්‍යතාවයක් තිබෙන්නට පුළුවන්. එතකොට අපි මේ ප්ලස් මයිනස් පොසිෂන්ස් වලින් ගත්තොත් ප්ලස් කියන්නේ වැඩිපුර අර මුදල් තිබෙනවා. මයිනස් කියලා කියනවා අපි අර මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. රයිට්. දැන් මේ තියෙන බැංකු වලට කරන්න පුළුවන් දේවල් මොනවාද? අපි දන්නවා පළවෙනි එක තමයි මේ මුදල් අතිරික්තයක් අර මුදල් අතිරික්තයක් ඇති බැංකු වලට හැකියාවක් තියෙනවා මහා බැංකුවට ගිහිලා නිත්‍ය තැන්පතු අනුපාතය යටතේ තමන්ගේ අර මුදල් තැන්පත් කරන්න. ඒතකොට වර්තමානයේදී 104.5ක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒතකොට 104.5කට තමන්ගේ අතිරික්ත තැන්පතු මේගොල්ලන්ට පුළුවන් ගිහිලා මහා බැංකුවේ තැන්පත් කරන්න. රයිට්. එතකොට මේ අපි දන්නවා මේ තැන්පත් කිරීම වලට සුරැකීමක් එහෙම විශේෂයෙන් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට අපි ගිහිල්ලා බැංකුවක තැන්පතු දානවා වගේ මහා බැංකුවේ තමන්ගේ මේ අතිරික්ත අර මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඔවුන්ට ඒ සඳහා 104.5ක පොලියක් ලැබෙනවා. ඊළඟට මේ අතිරික් ද්‍රවශීලතා හිඟයක් තියෙන එහෙම නැත්නම් මුදල් හිඟයක් තියෙන බැංකු වලට ඔප්ෂන් එකක් තියෙනවා මහා බැංකුවට ගිහිල්ලා තමන්ට අවශ්‍ය මුදල් ඉල්ලා හිටින්න. එහෙම ඉල්ලා හිටිනකොට ඔවුන්ට නිත්‍ය ණය පහසුකම් අනුපාතයේ යටතේ 5.5ක් කියන රේට් එකට මුදල් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා තමන්ගේ తాවකාලික ද්‍රවශීලතා ගැටලුව විසඳා ගැනීම සඳහා රයිට් එතකොට මේක තමයි සාමාන්‍යයෙන් මහා බැංකුවේ සහ මේ ක්‍රියාකාරීත්වය අතිරික්ත සහ හිඟ අරමුදල් ප්‍රමාණයක් ඇති බැංකු වලට මහා බැංකුවත් එක්ක කරන්න තියෙන වැඩි නමුත් මේ බැංකු මහා බැංකුව ගාවට යන්න ඉස්සෙල්ලා තමන්ට තියෙනවා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළක්. ඒතර මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළේදී උත්සාහ කරනවා තමන්ගේ අතර තියෙන අරමුදල් එකිනෙකා අතර හුවමාරු කරගෙන තමන්ගේ ගැටලු තමන්ම විසඳගන්න. මහා බැංකුවට යන්න නැතුව. එතකොට මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළේ අපි හිතුවොත් මේ බැංකු ඉන්නවා. ඔවුන්ට පුළුවන් අතිරික්ත අරමුදල් තියෙන බැංකු වලට පුළුවන් හිඟ අරමුදල් තියෙන හිඟයක් අරමුදල් හිඟයක් තියෙන බැංකු වලට ණය පහසුකම් සපයන්න. ඒ අරමුදල් හිඟයක් තියෙන බැංකු මහා බැංකුව වෙත යන්නේ නැතුව තමන්ගේ සහෝදර බැංකුවකින් එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා වගේ ගිහිල්ලා බැංකුවකින් තවත් බැංකුවකින් මේ තමන්ගේ අරමුදල් ඉල්ලගෙන තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ දරනවා. ඉතින් මේකට අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. ඒතර මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ තුල බැංකු වලට පුළුවන් එකිනෙකාට මුදල් අරමුදල් ණයට දීම සහ ණය ලබා ගැනීම සිදු කරන්නට. එතකොට මේ අපි හිතමු අරමුදල් අතිරික්තයක් ඇති බැංකුවකට පුළුවන් අරමුදල් හිඟයක් ඇති බැංකුවකට මේ ආකාරයට ණය පහසුකම් සපයන්න. රයිට්. එතකොට මේ ආකාරයට ණය පහසුකම් සපයන්නට පුළුවන්. එතකොට ඔන්න ගැටලුව තමන් අතර විසඳ ගන්නවා මහා බැංකුවට යන්නේ නැතුව. රයිට්. රයිට්. එතකොට මේක කරද්දී මේ පොලි අනුපාත විවිධ වෙන්න පුළුවන්. දැන් බැංක් A කියන එක බැංක් D ට ලෙන් කරන්නේ එක පොලි අනුපාතයකට. රයිට්. එතකොට බැංක් C බැංක් B ට ලෙන් කරන්නේ එක පොලි අනුපාතයකට. එතකොට බැංක් A සමහරක් විට බැංක් B ට ලෙන් කරන්න පුළුවන් තවත් පොලි අනුපාතයකට. මේ ආකාරයෙන් මේ බැංකු අතර විවිධ පොලි අනුපාතවලට විවිධ මුදල් ප්‍රමාණයන් හුවමාරු වෙන්නට පුළුවන්. රයිට්. එතකොට මේකේ මේ එකම අනුපාතයකට යනවා කියලා එකක් නැහැ.
විවිධ අනුපාත වලට මේගොල්ලෝ ඒ බැංකුවේ තිබෙන අවදානම් ගැන සලකා බලා ඒ මුදල් හොමාරු කරන්නට පුළුවන්. නමුත් මේ කෙසේ වන්නේ වි නමුත් තියරිටිකලි අපි කියනවා මේ මේ මාකට් එක ඇතුලේ තියෙන අනුපාත තැම්පත් ප්‍රතිපත්ති පොලිය අනුපාත කොරිඩෝව තුල තමයි විචලනය වෙන්නේ කියන. එතකොට මොකද ප්‍රතිපත්ති පොලිය අනුපාත කොරිඩෝව අපි පිළිබඳව කලින් සාකච්ඡා කරා මේක සෑදින්නේ නිත්‍ය තැන්පතු අනුපාතයෙන් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතයෙන්. ඔබට ඒක මතක් කරනවා නම් අපි කිව්වා කිසිම බැංකුවක් මේ බැංක් AOC අතිරික්ත අරමුදල් තියෙන බැංකු කිසිම බැංකුවක් මේ සිර 4.5ට අඩුවෙන් ණය දෙන්න යන්නේ නැහැ. එතකොට මේ 4.5ට අඩු රේන්ජ් එකේ ඔයාට මේ ණය ගැනීමේ හැකියාවක් නැහැ. මොකද 4.5ට අඩුවෙන් ණය දෙනවට වඩා මේගොල්ලන්ට පුළුවන් 4.5ට මහ බැංකුවේ තැන්පත් කරන්න. එන අරමුදල් ඊට අඩුවෙන් කවදාවත් මේගොල්ලෝ ණයට දෙන්න යන්නේ නැහැ. එහෙනම් මේ හරියට එන්නේ නැහැ. ඒ එතකොට මේ ඔන්න දෙන අවම සීමාව තීරණය වෙනවා නිත්‍ය තැන්පතු අනුපාතයෙන්. ඊළඟට අපි දන්නවා මේ බැංක් B බැංක් D කියන දවශිලතාවය නැති එහෙමද අරමුදල් හිඟයක් ඇති බැංකු ණය ගන්නකොට මේ ඒකෙන් හරි සීගෙන් හරි ණය ගන්න යන්නේ නැහැ 5.5ට වැඩියෙන්. ඇයි 5.5ට වැඩියෙන් ණය ගන්නවට වඩා ඒගොල්ලන්ට පුළුවන් මහා බැංකුවෙන් ගිහිලා නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ ණය ලබා ගන්න. ඒතකොට තියරිටිකලි මේගොල්ලෝ මේක කරන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ Tamanට 5.5ට වැඩියෙන් ණය ගන්න Tamanට ඊට වඩා හොඳයි මහා බැංකුවට ගිහිලා නිත්‍ය ණය පහසුකම් යටතේ ණය ගන්න. එහෙමනම් අපි කියනවා මේකේ ඉහළ සීමාව මේකේ ගණඳුනු කරන්න පුළුවන් පොලිය අනුපාතවල ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ තීරණය වෙනවායි කියලා. දැන් ප්‍රායෝගිකව මේකේ හැඩ මැඩ යන්න පුළුවන්. නමුත් තියරිටිකලි මේ සීමාවන් දෙක ඇතුලේ තමයි මේ අනුපාතය යන්න ඕනේ. එතකොට එහෙමනම් අපි දන්නවා මේ පොලිය අනුපාත මේ සීමාවන් දෙක ඇතුලේ තමයි ගමන් කරන්නේ. right? එතකොට මේක ඇතුලේ 4.5ට වැඩි ඕනම ගානකට 5.5ට අඩු ඕනම ගානකට අරමුදල් හොමාරු සිදු වෙන්න පුළුවන් බැංකු බැංකු අතර විවිධ ප්‍රමාණයන් විවිධ පොලිය අනුපාතවලට. right? ඉතින් එහෙම හොමාරු සිදු වෙනවා. ඒකට අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. දැන් මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ යම් තුල යම් දිනක වේලාවක මේසේ හොමාරු වෙන හොමාරු වෙච්ච ගණඳුනු දිහා බලලා හොමාරු වෙච්ච අරමුදල් සහ පොලිය අනුපාත දිහා බලලා ඒවායි weighted average එහෙම නැත්නම් බරතැබු සාමාන්‍යයගේ අරගෙන ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකා මහා බැංකුව අපි ඒකට කියනවා අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතය කියලා. එතන අපි ඒක හඳුන්වනවා ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් ඔෆර්ඩ් රේට් එහෙම නැත්නම් ස්ලයිබෝ කියලා නේ. එතකොට යම් දිනක වේලාවක වෙළඳපොළේ පවතින ඒක්ෂණ පොලි අනුපාතයන් පිළිබඳව තොරතුරු ලබාගෙන මහා බැංකුව විසින් ඇස්තමේන්තු කොට ප්‍රකාශයට පත් කරන පොලි අනුපාතය ශ්‍රී ලංකා අන්තර් බැංකු ණය දීමේ අනුපාතය වේ. අපි ඉංග්‍රීසියෙන් ස්ලයිබෝ ලෙස හඳුනා ගන්නවා. නයි. එතකොට ස්ලයිබෝ කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් ඔෆර්ඩ් රේට් නේ. එතකොට ඒ අපි තව වචනයක් අපිට අහන්න ලැබෙනවා ලයිබෝ කියලා. එතකොට ලයිබෝ කියන්නේ මොකද්ද? මේකත් එක්කම ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. එනම් ලන්ඩන් නුවර අන්තර් බැංකු පොලි අනුපාතය තමයි අපි ලයිබෝ කියලා හඳුනා ගන්නේ. මේ ලයිබෝ කියන එක විශේෂයෙන්ම අන්තර්ජාතික වශයෙන් ගණඳුනු කිරීමේදී විදේශ මුදල් හා සම්බන්ධ ගණඳුනු කිරීමේදී ඉතා වැදගත් පොලි අනුපාතයක් ලෙස අපි හඳුනා ගන්නවා. මොකද මේ පොලි අනුපාතය විශේෂයෙන්ම පදනම් පොලි අනුපාතයක් ලෙස උඟක් වෙලාවට යොදා ගන්නවා. එතකොට අපි කියන ලයිබෝ ප්ලස් 1 ලයිබෝ ප්ලස් 2 මේ විදිහට රේට්ස් අපිට ඩිටර්මයින් කරන්න පුළුවන්. එතකොට ලයිබෝ පදනම් පොලි අනුපාතයක් ලෙස භාවිතා කිරීම දක්නට ලැබෙනවා. එතකොට මේ ලයිබෝ කියන එක ස්ටර්ලින් පවුන්ඩ් යුරෝ ඇමරිකන් ඩොලර් ජපාන් යෙන් ස්විස් ෆ්‍රැන්ක් යන ආදී විදේශ මුදල් වර්ග පහක් පදනම් කරගෙන ප්‍රකාශයට පත් කරනවා. එතකොට ඔබට මේ මේකෙන් පේනවා මේ අපි මේ කියන එක. එතකොට කරන්සිස් පහක් භාවිතා කරලා මේ ලයිබෝ රේට්ස් අපිට ගන්න පුළුවන්. US ඩොලර්ස්, යුරෝ, බ්‍රිටිෂ් පවුන්ඩ්ස්, ජපනීස් යෙන් ඇන් ස්විස් ෆ්‍රැන්ක්. right එතකොට maturities ගත්තොත් අපිට overnight rate එකක් තියෙනවා 1 week rate 1 month 3 months 6 months 12 months යනාදී වශයෙන් maturities වලට මේ rates අපිට හදා ගන්න පුළුවන් right එතකොට මේ LIBOR rate එක ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන්ම
විදේශ මුදලින් කරන ගනුදෙනු වලට සහ අන්තර්ජාතික ගනුදෙනු වලදී. Right. දැන් මේ අපි කතා කරේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පිළිබඳව. දැන් ඊළඟට අපිට මේ අපි කතා කරන්නේ ණය වෙළඳපොළ ගැනනේ. ණය වෙළඳපොළ ගැන කතා කරද්දී අපිට එන එකක් තමයි වාණිජ පත්‍ර. එතකොට මේ වාණිජ පත්‍ර කියලා කියන්නේ commercial papers කෙටි කාලීන ණය ලබා ගැනීමේ උපකරණයක්. එතකොට සමාගම වෙළඳපොළින් වසරකට අඩු කෙටි කාලීන ණය ලබා ගැනීමට වාණිජ පත්‍ර නිකුත් කරනවා. දැන් මෙතනදී අපිට පේනවා සමාගම කෙලින්ම ජනතාවගෙන් එමෙතත වෙළඳපළින් මුදල් අරගන්න යන්නේ. එතකොට වෙළඳපළට කෙලින්ම යන නම් අතරමැදි එක හරහා නොගොස් අනිවාර්යයෙන් මේ සමාගමට ඉහළ ආයෝජන විශ්ව ආයෝජක විශ්වාසයක් තියෙන්න ඕනේ. එතකොට ආයෝජකයන්ට ඉහළ විශ්වාසයක් තියන්නට පුළුවන් හොඳ ස්ථාවර සමාගමක් නම් ඔබට පුළුවන් අතරමැදි එක හරහා නොගොස් කෙලින්ම වෙළඳපළට වාණිජ පත්‍ර නිකුත් කරලා තමන්ගේ ණය අවශ්‍ය ණය හැටියට අරමුදල් ලබා ගන්න නේ. එතකොට වාණිජ පත්‍ර කියන එක නිශ්චිත පොලි අනුපාතයක් ඇතිව හරි වට්ටමක් ඇතුව හරි නිකුත් කරන්නට පුළුවන්. සමහරක් වෙලාවට මේව අපාවරණයක් ඇතුව නිකුත් කරනවා. අපාවරණයක් කියන්නේ මෙහෙම එකක් ගරන්ටි එකක් කියන්නේ යම් කිසි වෙලාවක අපි හිතමු සමාගමක් වාණිජ පත්‍ර නිකුත් කරනවා. එතකොට ආයෝජකයන්ට සැකයක් ඇති වෙන්නට පුළුවන් මේ සමාගම මේ වාණිජ පත්‍ර වලට අපි සල්ලි දැම්මට පස්සේ මේක ගෙවයිද නැද්ද කියලා. එතකොට මේ සමාගමට පුළුවන් මේ වගේ වෙලාවක බැංකුවකට ගිහිල්ලා කියන්නේ අපිට අපාවරණයක් දෙන්න කියලා. එතකොට බැංකුව කියනවා රයිට් අපි අපාවරණයක් දෙන්න කියලා ගරන්ටි එකක් දෙන්න. ඒකෙන් කියනවා මේ සමාගම යම් කිසි වෙලාවක ගෙවීම සිදු නොකළොත් ණය පැහැර හැරියොත් ඒ ණය ගෙවීමට බැඳීමක් තිබෙන බව. එහෙමනම් ආයෝජකයන් ඔන්න වැඩිපුර විශ්වාසයක් ඇති වෙනවා. මොකද ආයෝජකයෝ දන්නවා දැන් සමාගමත් හොඳයි. සමාගම බැරි වෙලාවත් ණය ගෙවීම පැහැර හැරියොත් මෙන්න දැන් බැංකුවකින් අපාවරණයක් තියෙනවා. එතකොට බැංකුව අපිට මේ මුදල ගෙවනවා. එහෙමනම් යම් කිසි වෙලාවක ණය පැහැර හැරීමක් සිදු වූ විට ඒ ණය පියවීම තහවුරු කරමින් මේ අපාවරණයක් ලබා ගන්නට පුළුවන්. එතකොට අපාවරණයක් ලැබෙනවා කියන්නේ ඔන්න ඉන්වෙස්ටර්ස් කන්ෆිඩන්ස් එක වැඩි. එහෙම නැත්නම් ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි ඒ අදාළ සුරක්කුම්පත පිළිබඳව. රයිට්. එතකොට මේ මේ වාණිජ පත්‍ර නිකුත් කරද්දී මේ ආකාරයට අපාවරණයක් ඇතිව හෝ නැතිව නිකුත් කරන්නට පුළුවන්. මතක තියාගන්න වාණිජ පත්‍රත් ද්විතීක වෙළඳපළේ වෙළඳාම් කරන්නට පුළුවන්. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ වාණිජ පත්‍ර විශාල වශයෙන් යොදා ගන්න නැහැ. මොකද සමාගම් වලට ඊට වඩා ලේසි බැංකු ක්‍රමයට ගිහිල්ලා ඒ බැංකු ක්‍රමයෙන් මුදල් ලබා ගැනීම. ඒ නිසා හුඟක් වෙලාවට සමාගම් උත්සාහ කරන්නේ බැංකු ක්‍රමයට ගිහිල්ලා ඒ අතරමැදිය හරහා අවශ්‍ය මුදල් ලබා ගන්නට. නමුත් මේක නැත්තේ නැහැ. මේක තියෙනවා සුළු වශයෙන්. එතකොට මේ වාණිජ පත්‍රවල වැදගත්කම තමයි මේ වාණිජ පත්‍ර යොදාගෙන කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්නට පුළුවන් සමාගම් වලට කෙලින්ම වෙළඳපොළෙන් ණය ආර මුදල් අරගෙන බැංකු වැනි අතරමැදියන් හරහා නොගොස්. එහෙම කරනකොට ඒගොල්ලන්ට ඒ ණය ගැනීමේ පිරිවැය සහ පොලිය අඩුවෙන් ලබා ගන්නට පුළුවන්. මොකද අතරමැදියාගේ සහභාගිත්වයක් නැති නිසා. නමුත් මතක තියාගන්න මේක ලේසි නෑ. මේක කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබ ඉහළ විශ්වාසයක් ඇති සමාගමක් වෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු කෙලින්ම ඔබට මුදල් දෙන්නට පැකිලෙනවා නේ. මොකද මිනිසුන්ට ඔන්න ණය අවදානමක් තියෙනවා. මේ සමාගම ගැන දන්නේ නැත්නම් සමාගම ගැන ඔවුන්ට විශ්වාසය අඩුනා. ඒත් ඔන්න තවත් කෙටි කාලීන සුරකු ණය සුරකුම් පතක් අපි ඉගෙන ගත්තා වාණිජ පත්‍ර. ඊළඟට අපිට දක්න ලැබෙන තවත් ණය සුරකුම් පතක් තමයි ණය වෙළඳපළේ තැන්පතු සහතික. ඒතොර තැන්පතු සහතික කියලා කියන්නේ ද්විතීක වෙළඳපළේ ගනුදෙනු කරන්න පුළුවන් කාලීන තැන්පතු විශේෂයක්. මේක අපි කියනවා බාරක බැඳුම් කරයක් කියලා. ඒ කියන්නේ අපි එහෙම කියන්නේ මේක තියෙන කෙනාට පුළුවන් Tamanට මුදල් අරගන්න. එතකොට ඒ මේ දරන්නා එහි අයිතිකරු බවට පත් වෙනවා. පිටසන් කිරීමකින් තොරව කෙලින්ම බාර දෙන්නට පුළුවන්. බාර දුන්නම එය දරන්නා එහි අයිතිකරු බවට පත් වෙනවා. රයිට්. එතකොට මෙහි මේ මේ හිමිකරු පිළිබඳව සටහනක් මේ සම්පත් tempattu සාතික වල සඳහන් වෙන්නේ නැහැ. නමුත් කලකට පෙර මේ ත්‍රස්තවාදයේ මුදල් සැපයීම වැළැක්වීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම යටතේ මෙහෙම තැන්පතු සහතික නිකුත් කරද්දී ඒ නිකුත් කරන තැන්පතු සහතික පිළිබඳව රෙජිස්ටර් එකක් පවත්වාගෙන යාම අවශ්‍ය වුණා බැංකුවලට. ඒ අනුව වර්තමානයේදී
එහෙම tempat සහතිකයේ මිල තොරතුරු සඳහන් නොඋනත් ඒ ඒ වෙනුවෙන් වෙනම රෙජිස්ටර් එකක් පවත්වාගෙන යනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් කාටද මේ tempat සහතිකයේ ඉෂුව කරලා තියෙන්නේ කියලා. රයිට්. එතකොට මේ මුදල් විසුද්ධිකරණය මගින් මෙහෙම අවභාවිතයේ වැළැක්වීමට යම් යම් කොන්දේසි මේ ආකාරයට නිකුත් කරලා දිනවා CDs වලට. මොකද මේක ඇවිල්ලා බාරක බාරක සුරැකුම් පත. සා ඉස්සර තත්ත්වේ උනේ ඉස්සර CD එකක් ඔබ දැම්මොත් කිසිම සඳහන් නැහැ කවුද දැම්මේ කියලා. ඕන කෙනෙකුට කියලා මුදල් තැම්පත් කරලා CD ගන්න පුළුවන්. මෙහෙම තැම්පත් සාර්ථක අරගෙන වෙන කාට හරි අවශ්‍ය නම් ඒව දෙන්න පුළුවන්. එතකොට අරන් එන කෙනාට සල්ලි දෙනවා. ඕක තමයි තිබ්බේ. නමුත් මේ මුදල් විසුද්ධිකරණය සහ ත්‍රස්තවාදයේ මුදල් සැපයීම වැළැක්වීම සඳහා මේවාට යම් යම් කොන්දේසි ගෙනල්ලා ඒවා පිළිබඳව මේ ආකාරයට රෙකෝඩ් තබා ගැනීම දැන් වර්තමානයේදී සිදු වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන ණය වෙළඳපොළ යටතේ දෙයක් තමයි ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් කියන එක. අපි කියනවා රෙපෝ ඇන් රිවර්ස් රෙපෝ. එතකොට මේ ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් වලදී කරන්නේ දැනට වෙළඳපොළේ තියෙන සුරකුම්පත් විකිණීම මිලදී ගැනීම මගින් කෙටි කාලීන ද්‍රව ශිරතා අවශ්‍යතා සපුරා ගැනීම. රයිට්. එතකොට අපි දන්නවා ප්‍රතිමිලදී ගැනීමක් කියලා කියන්නේ නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට තමන් අත තියෙන සුරකුම්පත් දීලා මුදල් ලබා ගැනීම. රයිට්. එතකොට අපි මෙතන ගත්තොත් අපිට පුළුවන් මෙතන කතා කරන්න. එතකොට දැන් ඔයා සෙල කෙනෙක් වාගාව සුර රාජ්‍ය සුරකුම්පත් තියනවා කියලා අපි හිතමුකු. වාගාව රාජ්‍ය සුරකුම්පත් තියනවා ඔබට සාවකාලිකව මුදල් අවශ්‍යයි. එතකොට ඔබ කරන්නේ මේ ආකාරයට මේ සුරකුම්පත් යම් කිසි ආයෝජකයෙකුට විකුණනවා තාවකාලිකව. මේ විකුණන්නේ නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට. right? එතකොට ආයෝජකයා ඒ වෙනුවට ඔබට මුදල් ලබා දෙනවා. right? ඔබට මුදල් ලබා දෙනවා. එතකොට ඔබට තාවකාලිකව දැන් මුදල් තියෙනවා. එතකොට ඔයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. ඉෂ්ට කරගෙන ඒ අදාළ කාල සීමාවට පස්සේ ඔයා නැවත මුදල් මේ ඉන්වෙස්ටර්ට ලබා දීලා. නැත්නම් ආයෝජකයා ලබා දීලා තමන්ගේ සුරකුම්පත් නැවත මිලදී ගන්නවා. එතකොට මේ ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් එහෙම නැත්නම් රීපෝ එකක් මගින් තමන් ගාව තියෙන සුරකුම්පත් දීලා తాවකාලිකව මුදල් අවශ්‍යතාවය ඉටු කර ගන්නට පුළුවන්. right? එතකොට මේ දැන් අපි බැංකුවලත් මේ සමාජකයට ආයෝජකයෝ ඇවිල්ලා මේ ආකාරයට රීපෝ වල ආයෝජනය කරනවා. එතකොට අපි කරන්නේ ආයෝජකයන්ගෙන් මුදල් අරගෙන බැංකුවේ තියෙන සුරකුම්පත් ආයෝජකයාගේ සුරකුම්පත් ගිණුමට තැම්පත් කරනවා. ඊට පස්සේ ඒ අදාළ කාලය ඉවරුනාට පස්සේ ආයෝජකයා ආපම ඒ ආයෝජකයාට එකඟ වූ මුදල ලබා දීලා නැවත ඔහුගේ ගිණුමෙන් සුරකුම්පත් අරගෙන බැංකුවේ ගිණුමට දාගන්නවා. right? බැංකුවේ සුරකුම්පත් ගිණුමට නැවත අරගන්නවා. ඉතින් මේ ආකාරයට අපිට පුළුවන් ආයෝජකයෙකුට පුළුවන් తాවකාලිකව තමන්ගේ මුදල් මේ රාජ්‍ය සුරකුම්පත් හෝ යම්කිසි සුරකුම්පත් වල තැම්පත් කළා මේ මුදල් දීලා සුරකුම්පත් අරගන්න. එතකොට මේ මුදලට ප්‍රතිලාභයක් එක්ක නැවත ඔහුට කාලය කල්පිරෙනකොට ලබා ගන්නට පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් සෙලර්ට එහෙම නැත්නම් විකුණුම් කරුට සුරකුම්පත් අතේ තියන් ඉන්නවට වඩා ඒ සුරකුම්පත් తాවකාලිකව ආයෝජකයෙකුට විකුණලා මුදල් අරගෙන ඒ අර මුදල් වලින් යම් කිසි කාර්යයක් තමගේ ද්‍රව ශිරතා අවශ්‍යතා සපුරාගෙන පස්සේ ආපහු සුරකුම්පත් ගන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයට తాවකාලිකව තමන්ගේ දවශිරතා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මුදල් ලබා ගැනීම සඳහා සුරකුම්පත් ආයෝජකයෙකුට විකුණලා එහෙම නැත්නම් ලබා දීලා නැවත මිලදී ගැනීමේ පොරොන්දුව පිට මුදල් අරගන්න එකට අපි මේ ආකාරයට රීපෝ ට්‍රාන්සැක්ෂන් එකක් කියලා හඳුන්වනවා. right? එතකොට රිවර්ස් රිපෝ කියන්නේ මේකේ අනිත් පැත්ත ප්‍රතිවිකුණු. හරි. මේකේ අනිත් පැත්ත. එතකොට මෙතනදී වෙන්නේ ආයෝජකයෙක් ඇවිල්ලා තමන් ගාව තියෙන සුරකුම්පත් තවත් ආයෝජකයෙකුට විකුණනවා. එහෙම විකුණනකොට ඔහුට මේ ඒ ආයෝජකයා නැවත විකිණීමේ පොරොන්දුව මත මේ සුරකුම්පත් ලබා ගන්නවා යම් කිසි මුදලකට. ඊට පස්සේ ඒ අදාළ කාලයේ ඉවරුණාට පස්සේ අර සුරකුම්පත් දරන්න ඇවිල්ලා සල්ලි ගෙවනවා. එතකොට ඔහුට නැවත සුරකුම්පත් ලබා දීම සිදු කරනවා. එතකොට ඔබට පේනවා ඇති මේ ප්‍රති මිලදී ගැනුම් වල අනිත් පැත්ත තමයි මේ ප්‍රති විකුණුම් කියලා කියන්නේ. එතකොට එක පාර්ශ්වයකට ප්‍රති මිලදී ගැනීමක් තවත් පාර්ශ්වයකට ප්‍රති විකිණීමක් වෙනවා.
ලංකාවේ මේ ආකාරයට ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගිවිසුම් භාවිතා කරලා භාවිතා කිරීම දක්න ලැබෙනවා මේවා රාජ්‍ය සුරකුම්පත් පදනම් කරගෙන තමයි හුඟක් වෙලාවට වෙන්නේ එතකොට මේ බැංකු වලත් මේ පහසුකම් තියෙනවා ඔබට ගිහිලා ආයෝජනය කරලා මේ ආකාරයට රාජ්‍ය සුරකුම්පත් සමග මේ රීපෝ වල ආයෝජනය කරන්නට එතකොට මේ වායේ ගන්දුණු සුරකුම්පත් ගිනුම් හරහා සිදු වෙනවා තාවකාලිකව ද්‍රවශීලතාවයේ සපුරා ගැනීම ක්‍රමවේදයක් ලෙස අපිට මේ රිපෝ ඇන් රිවර්ස් රිපෝ හඳුන්වා දෙන්නට පුළුවන්. දැන් මේ අපි කතා කරේ මාකට් එකේ එහෙම නැත්නම් බැංකු සහ ආයෝජකයෝ අතර තිබෙන තත්ත්වය. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන මේ ආකාරයට ප්‍රතිමිනදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් කවුරුව. මේක අපි මං හිතන්නේ ටික කාලයකට ඉස්සෙල්ලා කතා කරා. රයිට්. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ राज्य सुरक्षा प्रतिमिलदी गणीम सह प्रतिविकुनुमे कौलवट अंड पुलवांग वेन्नी वाणिज्य बैंक प्राथमिक वेलुटा इतरा उबटाई मट इकटे अंड बैबाई माई करना बैंक गणधुन पुलवांग अभी बै महाबैंक गणधुन महाबैंक प्रतिमिलदी गण विकुनुम कौलवटे अंड पुलवांग वाणिज्य बैंक प्राथमिक वेलुटा इतरा इतकोट मे श्रीलंका महाबैंक प्रतिमिलदी गणुम सह प्रतिविकुनुम कौलव अर्ह මේ ආකාරයට වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළඳුන්ට තමන්ගේ ද්‍රවශීලතාවයේ කළමනාකරණය කර ගැනීම හැකියාව ලැබෙනවා right එතකොට ඔවුන්ට පුළුවන් මහ බැංකුවට තමන්ගේ සුරකුම්පත් తాවකාලිකව ලබා දීලා මුදල් අරගන්න නැවත මිලදී ගැනීම නැවත විකිණීමේ පොරොන්දුව පිට මහ බැංකුව ඒ කාර්යය ඒ සුරකුම්පත් ලබා ගන්නවා right එතකොට මහ බැංකුවට ඕන නම් පුළුවන් තමන්ගේ සුරකුම්පත් ආයෝජකයාට ලබා දීලා ආයෝජකයාගේ මුදල් අරගන්න ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් මත පදනම් වෙලා. ඉතින් මේ ආකාරයට ප්‍රතිවිකුණුම් හරහා ආයෝජකයන්ට මහ බැංකුවෙන් මුදල් ලබා දීමත් ප්‍රතිමිලදී ගැනීම හරහා ආයෝජකයන්ගේ අතිරික්ත ද්‍රවශීලතාවය මහ බැංකුවට උකහා ගැනීමත් මේ කවුළුව හරහා සිදුවීම අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ ප්‍රතිවිකුණුම් සහ ප්‍රතිමිලදී ගැනුම් කවුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවයේ කළමනාකරණයට සහ රටේ පොලි අනුපාත කළමනාකරණයට විශාල වැදගත්කමක් දායකත්වයක් ලබා දෙනවා. ඒකට මේකේ මතක තියාගන්න හැම වෙලාවෙම මහ බැංකුව පැත්තෙන් තමයි අපි ගනුදෙනුව කියන්නේ. ඒකට මහ බැංකුව ගත්තොත් මහ බැංකුව යම් කිසි වෙලාවක සුරැකුම්පත් ලබා දෙනවා නම් ආයෝජකයන්ට ඒ මහ බැංකුව නැවත මිලදී ගැනීම පොරොන්දු අපිට තමයි ලබා දෙන්නේ. එතකොට ඒක ප්‍රතිමිලදී ගැනීම. මහ බැංකුව යම් කිසි වෙලාවකින් ආයෝජකයෙක්ගෙන් සුරැකුම්පත් මිලට ගන්නවා නම් නැවත විකිණීමේ පොරොන්දු අපිට තමයි ඒක අරගන්නේ. රයිට්. එතකොට මහ බැංකුව පැත්තේ ඉඳලා තමයි මේ ගනුදෙනුව තියා බලන්න ඕනේ. එහෙම බැලුවේ නැත්තම් ඔබට පැටලෙන්න පුළුවන් මේක. එතකොට ප්‍රතිවිකුණුම් සහ ප්‍රතිමිලදී ගැනීම මේ මහ බැංකුව පැත්තේ ඉඳලා බලන්න හැම වෙලාවෙම. එතකොට ඔබට ලේසි මේකේ තේරුම් ගන්න නැත්තම් ටිකක් අමාරු වෙනවා ටිකක් කන්ෆියුස් වෙන්න පුළුවන් හරි ඊළඟට අපිට ණය වෙළඳපොලේ දක්නට ලැබෙන සුරැකුම්පත් වර්ගය තමයි පෞද්ගලික ණය සුරැකුම්පත් එතකොට පෞද්ගලික ණය සුරැකුම්පත් කියලා කියන්නේ සමාගම් බැංකු මැදකාලීන ණය වෙළඳපොලෙන් අරමුදල් ලබා ගන්නට නිකුත් කරන සුරැකුම්පත් උදාහරණයක් ඇරෙට අපිට හඳුන්වන්න පුළුවන් ණයකර සහ බැඳුම් කර ඩිබෙන්චර්ස් ඒ වගේම බොන්ඩ්ස් right corporate bonds කියලා අපි කියනවානේ ඒවල ණයකර ඩිබෙන්චර්ස් නිකුත් කරන්න පුළුවන් එහෙම නැත්නම් corporate bonds නිකුත් කරන්නට පුළුවන් right එතකොට මේ නිකුත් කරන ණයකර ඕ බොන්ඩ්ස් මේගොල්ලන්ට පුළුවන් වාණිජ හුවමාරුවක ලයිස්තුගත කරන්න දැන් අපි දන්නවා ශ්‍රී ලංකා කොටස් වෙල්ද ලංකාවේ කොටස් වෙල්ද පොලේ මේ ණයකර ඔබට ලයිස්තුගත කරලා වෙළඳාම් කරන්න පුළුවන් right එතකොට මේ ආකාරයට මේ පෞද්ගලික ණය සුරැකුම්පත් මැදකාලීන මැචියුරිටි එකක් එහෙම නැත්නම් පරණත කාලයක් සහිතව නිකුත් කරන ඒවට මේ ද්විතීක වෙළඳපොලේ ගන්දුණු කිරීමේ හැකියාවක් තියෙනවා මේ වෙළඳ කොටස් වෙළඳපොලට වෙලේ ලයිස්තුගත කිරීම හරහා ඉතින් මේ ණයකර නිකුතු සහ බැඳුම් කර නිකුතු එක්ක විවෘත මහජන නිකුතුවක් එහෙම නැත්නම් සාමාන්‍ය මේක සියලු දෙනාට මිලට ගන්න පුළුවන් ලෙස මහජනයාට නිකුත් කිරීමක් සිදු කරලා කරන්න පුළුවන් එහෙම නැත්නම් පෞද්ගලික නිකුතුවක් ඒ කියන්නේ ඩෙන්ටිෆයි හඳුනාගත් ආයෝජකයන්ට පමණක් නිකුත් කරන
නිකුතුවක් ලෙසත් කරන්නට පුළුවන්. අඳුර මේ ණය කරගත්තම අපි දන්නවා ඒවට ස්ථාවර පොලි අනුපාත තියෙන්න පුළුවන්. ඒත් අපිට කියන්න පුළුවන් ඩිබෙන්චර් එකක් තියෙනවා 10% ඩිබෙන්චර් for 5 years. ඒතර 10% ඩිබෙන්චර් for 5 years කිව්වොත් අවුරුදු 5කට ණයකරයක් තියෙනවා 10% ගන්න. ඒතර අවුරුදු 10 අවුරුදු 5ටම ඔබට 10% ගන්න ෆික්ස් රේට් එක. වෙනස් වෙන්නේ නැහැ. ඒ දෙමේ ස්ථාවර පොලි අනුපාත. දැන් පාවෙන පොලි අනුපාත එකක් ඔයාලට දෙන්න පුළුවන් උදාහරණයක් ඇරෙයිද ට්‍රෙෂරි බිල්ස් plus 5%. ඒතර ට්‍රෙෂරි බිල් රේට් එක කීයද? ඒකට 5% එකතු කරනවා කියලා තමයි ඔබ දෙන්නේ. ඒතර ට්‍රෙෂරි බිල් රේට් එක වෙනස් වෙනකොට ඔන්න ඔබගේ ප්‍රතිලාභයත් වෙනස් වෙනවා ණයකරේ මගින් ලැබෙන. ඒතර ට්‍රෙෂරි බිල් රේට් එක 4 නම් 9යි ට්‍රෙෂරි බිල් රේට් එක 5 නම් 10යි ට්‍රෙෂරි බිල් රේට් එක 2 වුණොත් 7යි. ඒ අනුව පාවෙන පොලි අනුපාත ණයකරයකුත් නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම මේ ණයකර අපිට වට්ටමක් සහිතව හෝ අදිමිලකට නිකුත් කිරීමේ හැකියාවකුත් තිබෙනවා. රයිට්. එතකොට මේ මේට අමතරව අපිට පුළුවන් උපරිම සහ අවම සීමාවන් දක්වලා ඒ දෙක අතර විචලනය වෙන ආකාරයටත් නිකුත් කරන්න. රයිට්. දැන් ලංකාවේ හුඟක් වෙලාවට බැංකු තමයි මේ අපි දැකලා තියෙන්නේ මේ ඩිබෙන්චර්ස් එමත් ණයකර නිකුත් කරනවා. එහෙම නැත්නම් ආයෝජන විශ්වාසයේ වැඩි ඉහළ හුඟක් එස්ටැබ්ලිෂ් සමාගම් විසින් මේවා නිකුත් කරනවා. මොකද දැන් පෞද්ගලික ණය සුලකුම් පතක් කියන්නේ මේ අදාළ සමාගම පිළිබඳව තමයි ආයෝජකයා විශ්වාසය තියන්නේ. ඒකට මේ සමාගම අදාළ සමාගම හොඳ ස්ථාවර ආයෝජක විශ්වාසය දිනාගත් සමාගමක් නෙමෙයි නම් මේ වෙළඳපොලේ ආයෝජකයෝ ඒ වට මුදල් යොදවන්නේ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට හුඟක් ස්ථාවර ආයෝජක විශ්වාසයක් තියෙන බැංකු සහ ඉහළ විශ්වාසයක් තියෙන සමාගම් තමයි මේවට දාන්නේ. අපිට අපේ උදාහරණයක් ජෝන් කිල්ස්, හීලිස්, සිංගර් වගේ හොඳ පරණ නම් තියෙන ස්ථාවර සමාගම් වලට මේ ණයකර බැඳුම් කර නිකුත් කරොත් ආයෝජකයන්ගේ ඔන්න පොඩි විශ්වාසයක් ඇති වෙලා මුදල් රැස් කරන්න පුළුවන්. නමුත් මෙහෙම ආයෝජකයෝ නොදන්නා සමහරක් විට මාකට් එකට මුලින්ම එන මේ වගේ සමාගම් වලට මේ ආකාරයේ මුදල් රැස් කිරීම ටිකක් අපහසුයි. නේ? දැන් මේ ණයකර නිකුත් කිරීමේදී වලද ඩිබෙන්චර්ස් නිකුත් කිරීමේදී ඔබ දැකලා ඇති යම් යම් වචන යම් මේවායේ නිකුත් කිරීම සම්බන්ධයෙන් දක්වන. දැන් උදාහරණයකට ඔබට කියනවා යටත්. නේ යටත් කියලා අපිට කියනවා නේ. සබෝඩිනේටඩ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මොකද්ද මේ යටත් කියලා කියන්නේ? යටත් කියලා කියන්නේ පරිණත කාලයට පෙර පරිණත කාලයක් දෙනවානේ අපි දැන් අවුරුදු 5ක ණයකරයක් නම් අවුරුදු 5කට පස්සේනේ පරිණත කාලයට පෙර බැංකුව ඈවර කරොත් එහෙම නැත්නම් අපි හිතමු මේ වැහිමක් සිදු වුණොත් ඈවර කළොත් තැන්පත් හිමියන්ගේ අනිකුත් ණය හිමියන්ගෙන් මුදල් ගෙවීමෙන් පසුව තමයි ණයකර හිමියන්ට මුදල් ගෙවන්නේ. ඒතර මේ යටත් කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ අනික් තැන්පත් හිමියන්ගේ සහ අනිකුත් ණය හිමියන්ගේ මුදල් ගෙවුවට පස්සේ තමයි ඔයාට ගෙවන්නේ. සබෝඩිනේටර් යටත් කියලා මේ වචනයෙන් ඒක ඉන්ඩිකේට් කරනවා. රයිට්. ඒතර පරිණත කාලයට පෙර යම් කිසි වෙලාවක බැංකුව ඈවර කළොත් ඒ ඈවර කිරීමේදී තැන්පත් හිමියන්ට සහ අනිකුත් ණය හිමියන්ට මුදල් ගෙවීමෙන් පස්සේ තමයි ණයකර හිමියන්ගේ මුදල් ගෙවන්නේ කියලා කියනවා මේ වචනේ භාවිතයෙන් යටත් කියන වචනේ. එහෙම නැත්නම් සබෝඩිනේටර් ඊළඟට තියෙනවා අන්සිකියෝඩ් කියලා වචනයක් ඔබට අනාරක්ෂිත. රයිට්. අනාරක්ෂිත කියන්නේ මොකද්ද? ණයකර ආපසු ගෙවීම බැංකුවේ නිශ්චිත වත්කමක් හෝ සුරකුමක් මගින් ආවරණය කර නොමැති බවයි. ඒ කියන්නේ දැන් මේ ණයකරය ඔබට ණයක් ඔබ ණයක් නෙ දෙන්නේ ණයකරයක් ඔබට නිකුත් කරනවා. නමුත් මේ නිකුත් කරන ණයකරයට කිසිම අපසුරකුමක් නැහැ කියන එක තමයි මේ අනාරක්ෂිත කියන වචනයෙන් ඔබට ඉන්ඩිකේට් කරන්නේ. රයිට්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද unsecured right subordinated unsecured. ඊළඟට අපි කියනවා ආපසු ගෙවන කියන වචනේ පාවිච්චි කරනවා. ආපසු ගෙවන එනම් નિયમિત දිනේදී ගෙවා නිදහස් කරන බව තමයි මේ ආපසු ගෙවන කියන වචනෙන් ඔබට ඉන්ඩිකේට් කරන්නේ. ඒත් අපි බලමු මේ ප්‍රැක්ටිකලි ඉෂූ කරපු ඒවා කීපයක මේ වචන කොහොමද ඉන්නේ කියලා. දැන් ඔබට මෙතන පේනවා දැන් ඔය සියපත ෆයිනෑන්ස් PLC නිකුත් කරපු ණයකර නිකුතුවක් issue of 10 million rated unsecured අනාරක්ෂිත නේ
අනාරක්ෂිත subordinated යටත් redeemable නැවත ගෙවන debentures right debentures ණයකර at the par value of 100 each රුපියල් 100 ඒ ණයකර රුපියල් 100 එක par value එකක් තියෙනවා each to raise Sri Lankan rupees 1 billion rupees 1 billion raise කරන්න ඔවුන් නිකුත් කරනවා රුපියල් 100 එක පදනම් මිලක් තිබෙන මොකද්ද rated rating එකක් ගත්ත right rating එකක් අරගත්ත unsecured ශ්‍රේණියක් ශ්‍රේණියක් අරගත්ත අනාරක්ෂිත subordinated යටත් නැවත ගෙවන redeemable ණයක එතකොට මේවා මොනවාද මේ to be listed on the Colombo stock exchange මේවා කොළඹ ව්‍යාපාර වස්තු හුමාරුවේ ලයිස්තුගත කරනවා එමුනම් කොළඹ ව්‍යාපාර වස්තු හුමාරුවේ ලයිස්තුගත කරනවා කියනකොට දැන් ඔබට දැනගන්නට ඕනේ ඔබ දැන් මේවා ද්විතීක වෙළඳපොළේ විකුණන්න පුළුවන් right එහෙනම් දවශිලතාවයේ තියෙනවා නේ එතකොට ඔබට ද්විතීක වෙළඳපොළේ විකුණලා හදිස්සියෙ අවශ්‍ය නම් මුදල් ලබා ගන්න පුළුවන් දැන් අපි කියන්නේ රේටඩ් කියලා එතකොට මේගොල්ලෝ ණය ශ්‍රේණියක් අරන් තියෙනවා ණය ශ්‍රේණියක් අරගන්නේ කොහෙන්ද ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් දැන් මෙතන අරන් තියෙන්නේ Fitch Ratings ලංකා limited වලින් නේ Fitch Ratings Lanka limited වලින් ණය ශ්‍රේණියක් අරගෙන තිනවා එතන මේ ණය ශ්‍රේණියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ අදාළ සමාගම ණය ගෙවීමට ඇති හැකියාව තහවුරු කරමින් එම නැත්තම් පෙන්වමින් නිකුත් කරන්නා වූ යම් ඉන්ඩිකේෂන් එකක් ආයෝජකයන්ට එතන මේ ආයෝජකයෝ අර මේ මුළු සමාගම ගැනම අධ්‍යයනය කරනවා වෙනුවට ඔවුන්ට හරි පහසුවෙන් මේ සමාගම ගැන තේරුම් ගන්න පුළුවන් ණය ශ්‍රේණිය දිහා බලලා. එතකොට ණය ශ්‍රේණියක් නිකුත් කරද්දී ඒ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දැන් මෙතනනම් Fitch Ratings Lanka Limited මේ සමාගම පිළිබඳව සහ සමාගමේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා ඒ තමන් කළ සමස්ත අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ණය ශ්‍රේණිය ලබා දෙන්නේ. එතකොට මේ ණය ශ්‍රේණිය දිහා බලලා ආයෝජකයාට ඉතා වේගෙන් පහසුවෙන් තමන්ගේ ආයෝජනය පිළිබඳව ඒ අදාළ සමාගමේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව ටග්ගාල අවබෝධයක් ගන්න පුළුවන් අර ලොකු ස්ටඩි එකක් කරන්න නැතුව කම්පැනි එක. ඒතර ඉතා පහසුයි. ඉතින් ඒ නිසා මේ ආකාරයට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින් ණය ශ්‍රේණියක් ලබා ගත්තම ආයෝජකයෝගේ ආකර්ෂණය වැඩි. මොකද ඔවුන්ට ටග්ගාල ආයෝජන තීරණ ගැනීම පහසුයි. දොරේ මේ එහා පැත්තේ ඔබට පේන්නේ සෙලාන් බැංකුවෙන් කරපු මේ නිකුත් කිරීම මේ වංගක් පරණ ඒවා තමයි මම මේ අරන් තින්නේ an initial issue of 60 million fully paid basel 3 compliant tier 2 listed rated listed නෙමෙයි listed කියන්නේ අපි දන්නවා දැන් මේ වචන වල තේරුම ව්‍යාපාර වස්තු හුමාරුවේ ලයිස්තුගත කරනවා ඒ කියන්නේ ද්විතීක වෙළඳපොළේ විකුණන්නට පුළුවන් rated rated කියන්නේ මොකද්ද ණය ශ්‍රේණියක් ලබාගෙන තියෙනවා unsecured unsecured කියන්නේ මොකද්ද මේ නිකුත් කරන ණයකර සම්බන්ධයෙන් ආයතනයේ සමාගමේ කිසිම වත්කමක් අපේට තබා නැත subordinated යටත් මොකද්ද මේ යටත් කියන්නේ යටත් කියලා කියන්නේ සමයේ මේ බැංකුවේ තැන්පත් කරුවන්ටයි අනිකුත් ණය හිමියන්ටයි ගෙව්වට පස්සේ තමයි මේ ණයකර හිමියන්ට ගෙවන්නේ redeemable redeemable කියන්නේ මොකද්ද නැවත ගෙවනවා. ඒ කියන්නේ මැචියුරිටි කේදී ඔබට මුදල් ලබා ගන්නට පුළුවන්. මොනවාද ඩිබෙන්චර්ස්? ඩිබෙන්චර්ස්. ඩිබෙන්චර්ස් කියන්නේ ණයකර, right? at a par value of 100 with an option to issue, right? ඒ විදිහට ඔන්න ඔබට යනවා, right? ඒක to be listed in the Colombo Stock Exchange, rated BBB by Fitch Ratings Lanka Limited, right? ඉතින් ඔන්න ඔබට දැන් අපි මේ කතා කරේ මොකද්ද කියන එක තේරෙනවා. සා ඔබට දැන් මේ වගේ නෝටිස් එකක් දැක්කම ඔබට පුළුවන් මේ නෝටිස් එකෙන් කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න. රයිට්. දැන් අපි කතා කරේ පෞද්ගලික ණය සුරැකීම්පත් සමාගම් විසින් නිකුත් කරන ණයකර සහ බැඳුම් කර සම්බන්ධයෙන්. ඊළඟට මේ අපිට අහන්න ලැබෙන තවත් වචනයක් තමයි ඔබෙන් අහුවොත් සුකුක් කියලා කියන්නේ. එතකොට මේ සුකුක් කියලා කියන්නේ ඉස්ලාම් ආගමේ මූල ධර්ම අනුව නිකුත් කරන ණය සුරැකීම්පත්. රයිට්. එතකොට මේ ශාරියා මූල්‍ය ධර්ම වලට අනුව අරමුදල් ලබා දෙනකොට කලින් නියම කරගත් පොලියක් හරි මුදලක් ඒ අරමුදල් ලබා දෙන අරමුදල් වලට පළදාව ලෙස ගන්න
හැකියාවක් නැහැ. ඒක තහනම් වෙලා තියෙනවා. එතකොට ඔබට මේ පොලි කියන වචනේ ඕන් භාවිතා කිරීමට කැමති නැහැ. right? ඒ වෙනුවට මේ ඔබ යම් කිසි මුදලක් ආයෝජනය කරොත් ඒෙන් ලැබෙන ලාභය ඔබට පුළුවන් givisa ගත්ත අනුපාතයකට බෙදා ගන්න. right? එතකොට මේ අනුව මේ පොලිය කියන වචනය මෙතනින් අයින් කරලා යම් කිසි මුදලක් ලබා දීම සිදු වෙනවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිලට ගන්න. ඒවත් නැත්නම් යම් කිසි ප්‍රොජෙක්ට් එකකට. එතකොට ඒෙන් ලැබෙන ලාභය ඔබට පුළුවන් ලබා ගන්න යම් කිසි givisagatta අනුපාතයකට බෙදා ගනිමින්. right? එතකොට මේ සාම්ප්‍රදායික බැඳුම් ක්‍රමවලට සමානවම තමයි මේක සකස් වෙන්නේ. නමුත් මේකේ පොලි කියන වචනේ භාවිතා වෙන්නේ නැහැ. ඒනොට බදු බද්දක්. right? පාවිච්චි කරනවාට ගෙවන බද්දක්. බදු එහෙම නැත්නම් ලාභය. right? ලාභය කියන වචනේ තමයි භාවිතා කරලා මේක නිකුත් කිරීම සිදු වෙන්නේ. එතකොට මේ සුකුක් නිකුත් කරන්න නම් යම් කිසි ශාරියා ආචාර්ය මණ්ඩලයකින් ශාරියා මූලධර්ම වලට අනුකූලයි කියලා සහතිකයක් ලබා ගන්නට ඕනේ. එහෙම ලබාගෙන තමයි නිකුත් කරන්නට පුළුවන්. එතකොට හුඟක් වෙලාවට පොදු පහසුකම් ව්‍යාපෘති සඳහා රජයන් ඒ වගේම යම් යම් ව්‍යාපෘති සඳහා ආයෝජකයන් මේ ආකාරයට කොටස් නිකුත් මේ සුකුක් නිකුත් කරලා අරමුදල් රැස් කිරීම දක්නට ලැබෙනවා. එතකොට මේ වචනේ ඔබ මතක තියා ගන්න ඕනේ විභාගයේදී ඇහුවොත් මේ මොකක්ද කියලා ඔබට යම් අවබෝධයක් තිබිය යුතුයි. right. එතකොට මේකත් එක්ක අපි ණය සුරකම්පත් වෙළඳපොළ කියන එක ගැන කතා කරලා ඉවර වෙනවා. right. එතකොට අපිට මතක ඇති ඔබට අපි පටන් ගත්තේ ණය සුරකම්පත් වෙළඳපොළ. එතකොට මේ ණය සුරකම්පත් වෙළඳපොළ යටතේ අපි කතා කරා විවිධ ණය සුරකම්පත් විශේෂයෙන්ම අපි කතා කරා රාජ්‍ය සුරකම්පත් බාණ්ඩාගාර බිල්පත් සහ බාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන්. right? එතකොට මේ මේ ඔබට අහන්න පුළුවන් ප්‍රශ්න තමයි මේ බාණ්ඩාගාර බිල්පත් යනු කුමක්ද? එහි ආයෝජනයේ ඇති වාසි මොනවාද? බාණ්ඩාගාර බැඳුම් කරයක් යනු කුමක්ද? එහි ආයෝජනයේ ඇති වාසි මොනවාද? ඊළඟට බාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර අතර ඇති වෙනස්කම් මොනවාද? මේවා හුඟක් ප්‍රචලිත ප්‍රශ්න. popular questions නේ. ඊළඟට අපි කතා කරා ඒක්ෂණ වෙළඳපොළ සහ ඒක්ෂණ ණය මුදල් පිළිබඳව අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. ඊළඟට අපි කතා කරා වාණිජ පත්‍ර, තැන්පතු සහතික, ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුරුම් රෙපෝ ඇන්ඩ් රිවර්ස් රෙපෝ. ඊළඟට පෞද්ගලික ණය සුරකම්පත් යටතේ ණය කර සහ බැඳුම් කර කෝපරේට් ඩිබෙන්චර්ස් ඇන්ඩ් බොන්ඩ්ස්. right? මේ වගේ අපි කතා කරා. right. ඒතර මේක තමයි මේ ණය වෙළඳපොළට අයත් වෙන කොටස්. අපි ඒකත් එක්ක මේ ණය වෙළඳපොළ හා සම්බන්ධ දේ අපි ඉවර කරනවා. ඉවර කරලා අද අපි ඊළඟට කතා කරන්න යන්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්. right? දැන් මම හිතනවා ඔබට දැන් මේ මූල්‍ය වෙළඳපොළ දෙක කියන ප්‍රසන්ටේෂන් එක පේනවා ඇති කියලා. මට පොඩි ඉන්ඩිකේෂන් එකක් දෙන්න ඔබට පේනවද කියලා මූල්‍ය වෙළඳපොළ දෙක කියන ප්‍රසන්ටේෂන් එක. right thank you sewandi me reply karata right ehemanam api balamu gihan obata monare ahanna thiyenada madaka gihan raise hand kiyana option ekak pawichchi karala thiyenada tawa chatu minida pawichchi karanne oh mokak katha karanna puluwan obata රේස් හෑන්ඩ් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා තිබුණා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්න ඕන නම් ඔබට පුළුවන් මේ රේස් හෑන්ඩ් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. මේ පාවිච්චි කරපුවාම ඔබට මට ඒක පෙවුනවා. මට පුළුවන් ඔබට ප්‍රශ්න අහන්න දෙන්න. right. කතා කරන්නේ නැහැ කියන්නේ මම හිතන ඔබට වැරදීමක් වෙන්න ඇති කියලා. මේ දෙවිමිනී වාත් රිප්ලයි කියලා දිනා thank you. මේ හරි. අපි එහෙනම් පටන් ගමු නේද කොටස් වෙළඳපොළ කියලා පාඩම. දැන් මේ කොටස් වෙළඳපොළ ගැන කතා කරද්දී අපි දන්නවා ආයතනයකට පුළුවන් තමන්ගේ ප්‍රාග්ධනය ලබා ගැනීමට එහෙම නැත්නම් දිගු කාලීන අරමුදල් ලබා ගැනීම සඳහා මේ කොටස් නිකුත් කරන්න කොටස් හෝමාරුවකට ගිහිල්ලා. right? එතකොට මේ යම් කිසි ආයතනයක් තියෙනවා මේ ආයතනයට පුළුවන් තමන්ගේ
දකින්න आयतने पुलवां तमंगे प्राग्दाने रेस्क्रा दिगुकाली अरमुदल रेस्क्रोटस्ोमारोटस् निकुत्कोलट में कंपनी मे आटास्टा කොටස් නිකුත් කරා. දැන් ලංකාවේ නම් මේ කොටස් හෝමාරුව කැට තියෙන්නේ කොළඹ කොටස් හෝමාරුව. අපි ඒ කියනවා කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියලාත් අපි හඳුන්වනවා. හරි. එතකොට මේ මද තියාගන්න මේ කොටස් වලට ආයෝජකයන්න පුළුවන් ඇවිල්ලා මුදල් දාන්න. එතකොට මුදල් දාපුවම මේ ආයෝජකයෝ මේ කොටස් වෙළඳපළේ සිදු වෙන්නේ. එතකොට මේ ප්‍රාග්ධනය අවශ්‍ය कंपनी के गीला कोटास निकुत करना कोटास वो मारो तो लो कोटास बेरंद पले तो लो कोटास की अन्य सूर्य कुंपतक मूल्य उपकारण है तो लो मेक टा आयो जो के अभी टा साली दानवा साली दाब वो में मुदल अदाल समागम टे अनवा कोटास की अन्य मूल्य उपकारण है अदाल आयो जो के विषय नाटपत कर गानवा ये आयो जो के अड मूल्य वात कमक कुनो दें मितन अधी थावा देख कुनवा मिया कार टा कोटास अत्पत कर गानवा की अन्य ඒ කොටස් වල නාමිකාගයට සමාන ප්‍රමාණයක අයිතියක් මේ ආයෝජකයන්ට ලැබෙනවා අදාළ සමාගමේ. එතකොට අපි කියනවා සමාගමේ ඉපෙයීම් සහ වත්කම් වලට හිමිකම් කීමට ඇති අයිතියේ කොටසක් පිළිබිඹු කරන සුරකුම් පතක් කොටස් ලෙස හඳුනාගත හැකි කියලා. එතකොට මේක මේ කොටසක් කියලා කියන්නේ අදාළ මේ සමාගමේ ऐतिह्य पिलिबिंबुकरण याम किसी एक क्या तो ने मैं कोटसाक किमीयन आ गया ने एक कोटसाक तीन आ गया ने एक कोटसाट ओबा ऐतिह्य कारुए केला समागमे एक कोटसाक तीपत ओबा समागमे ऐतिह्य कारुए पोचर द ऐतिह्य प्रमाणे एक कोटसाय मैं एक कोटसाट आमाई समागमे ऐतिह्य दक को ने कुडामे एक के कुडामे एक के दिगुकालीन अरमुदल प्राग्दाने रेस्करन्न समागमे ऐतिह्यट हिमिकम् कियेनवा समागमे ऐतिह्य दक्वन कुडामे एककेन मतक तियागन्न देन् ओब कलिन् कथा करे नायकर वेलंदपल पिलिबंद नाय गेन तो नायवलदी मे ऐतिह्यक् किम् वेन्ने देन् ओबट पुलुवन् नाय सुरकुम् पदक गीला आयोजने करन्न एतोट ओबट मे समागमे ऐतिह्य हिमि वेन्ने नाय එතකොට සමාගම ඔබත් සමග බැඳීමක් කිවිසුමක් ඇති වෙනවා ඔබට මුදල් ගෙවන්න නමුත් ඔබට කිසිම අයිතියක් ලැබෙන්නේ නැහැ අදාළ සමාගම ගැන නමුත් කොටස් වල කතාව වෙනස් කොටස් වල ඔබ ආයෝජනය කරොත් ඔබට ලැබෙනවා සුවිශේෂ දෙයක් මොකද ඒ සමාගමේ අයිතිය right ඒ සමාගමේ අයිතිය ලැබෙනවා කියන්නේ ඔබට පුළුවන් වෙනවා ඒ අදාළ සමාගමේ තීරණවලට සහභාගී වෙන්න කොහොමද සහභාගී වෙන්නේ සමාගමේ වාර්ෂික රැස්වීමේදී යම් යම් තීරණ සම්බන්ධයෙන් ඡන්ද විමසීම් සිදු කරනවා එතකොට ඔබට පුළුවන් තමන්ගේ කොටස් හිමියෙක් හැටියට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න ඒ අදාළ තීරණ අනුමත කිරීමට හෝ රිජෙක් කිරීමට ප්‍රතික්ෂේප කිරීම right එතකොට මේ අයිතිකරුවන්ට තමයි පුළුවන් වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂකවරුන්පත් කරන්න right එතකොට ආයතනයේ කොටස් නිකුතු නායකර නිකුතු මේවා පිළිබඳව අනුමත කිරීම සිදු කරන්නට යනාදී විශේෂ කාරණා ආයතනයේ සම්බන්ධයෙන් මහා සභා රැස්වීමකදී ඔය අතුරු සභා රැස්වීමකදී ගත්තම ඒවාට ඡන්දයක් ඇඳෙව්වොත් මේ කොටස් හිමියන්ට පුළුවන් ඡන්දය පාවිච්චි කරලා සමාගමේ ප්‍රධාන තීරණවලට දායක වෙන්න right ඒක මත තියාගන්න කොටස් හිමියෝ තමයි සාමාන්‍ය සමාගමක අයිතිකරුව ලෙස අපි හඳුනගන්නේ මේ කොටසිමියන්ගේ අයිතිය කොටසිමියන් අයිතිය තියෙනවා නම් දැන් කොටසිමියන්ට බෑ සමාගම මැනේජ් කරන්න හැම වෙලාවෙම ගිහිල්ලා එතකොට මේ කොටසිමියෝ තමන්ගේ අයිතිය පාවිච්චි කරන්න පත් කර ගන්නවා කවුද ඩිරෙක්ටර්ස් ලව right ඩිරෙක්ටර්ස් ලව පත් කර ගන්න ඩිරෙක්ටර්ස්ටත් බෑ මේ වැඩේ කරන්න ඩිරෙක්ටර්ස්ලා මොකද කරන්නේ ඩිරෙක්ටර්ස්ලා මේ වැඩේ කරන්න मैनेजमेंट पात कर विशेष कॉर्पोरेट मैनेजमेंट पात कर मैनेजमेंट ये वेडे
ස්ටාෆ් එක ලව්ව කරවන රයිට් එතකොට මේක තමයි සාමාන්‍ය වෙන්නේ නේ එතකොට මේ ඩිරෙක්ටර් මේ කොටස් හිමියෝ තමයි අයිතිකරු මේගොල්ලන් මේගොල්ලෝ තමයි සල්ලි දාලා තියෙන සමාගමට එතකොට මේගොල්ලන්ට ප්‍රතිලාභ අවශ්‍යයි නමුත් මේගොල්ලන්ට බෑ සමාගම මැනේජ් කරන්න මේගොල්ලෝ මොකද කරන්නේ මහසභා රැස්වීමේදී ඡන්දය දීලා තමන්ට කැමති අධ්‍යක්ෂකවරු පත් කරගන්නවා මේ පත් කරන අධ්‍යක්ෂකවරු ඒ අදාළ කාර්ය සිදු කරන්නට මැනේජ්මන්ට් එකක් එහෙම කළමනාකරණය පත් කරගන්නවා විශේෂයෙන්ම කෝපරේට් මැනේජ්මන්ට් එක එතකොට ඒ ඒ කළමනාකරුවන් විසින් අනිකුත් ස්ටාෆ් එක භාවිතා කරලා ඔන්න සමාගමේ වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා ලාභ ලබනවා එහෙම ලාභ අරගෙන ඒ ලාභ මේ කොටස් හිමියන් අතර බෙදා දෙනවා රයිට් එතකොට මේ ආයෝජකයෝ මොකද කරන්නේ කම්පැනියේ යනවා ප්‍රාග්ධනේ ලබා ගන්නට කොටස් හුමාරුවකට ගිහිල්ලා කොටස් නිකුත් කරනවා මේ ආයෝජකයෝ කොටස් වලට ආයෝජනය කරනවා එතකොට මුදල් යනවා කම්පැනියට දිගු කාලින අර මුදල් යනවා කම්පැනියට නේ ආයෝජකයෝ සල්ලි දානවා කම්පැනියට දිගු කාලින අර මුදල් මේවට යනවා මේ ආයෝජකයෝ කොටස් වල නාමික යගයට සමාන ප්‍රමාණයකට අයිතිය ලබා ගන්න ඊළඟට මේ ආයෝජකයන්ට මේ සමාගම බිස්නස් එක කරලා මොකද ලබා දෙන්නේ ලාභාංශ ලබා දෙනවා ලාභාංශ ලබා දෙනවා එතකොට මේ ප්‍රාග්ධනය යටතට අපිට හඳුනා ගන්න පුළුවන් කොටස් ප්‍රාග්ධනය මේ ආකාරයට ආයෝජකයන්ගෙන් ලබාගත් මුදල් ඊළඟට රඳවාගත් ලාභ දැන් ඔබ මගෙන් අහන්න පුළුවන් රඳවාගත් ලාභ මොකටද දැන් මේ කොටස් මේ රඳවාගත් ලාභ මොකටද ප්‍රාග්ධනය හැටියට ගත්තේ රඳවාගත් ලාභ කියලා කියන්නේ කොටස් හිමියන්ගේ අයිතිය. ලාභ ලැබුවොත් ඒ ලාභ කොටස් හිමියන්ට බෙදන්න ඕන. නමුත් සාමාන්‍යයෙන් සමාගමක අධ්‍යක්ෂකවරු සියලුම ලාභය කොටස් හිමියන්ට බෙදන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් ඔවුන් රඳවා ගන්නවා සමාගම තුල සමාගමේ අවශ්‍යතාවයන් සඳහා. මොනවාද අවශ්‍යතාවයන්? ඒක සමාගමට විවිධ අවශ්‍යතා තියෙන්න පුළුවන්. ඒ සමාගම එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. රයිට්? ශාකා ව්‍යාප්තිය සඳහා එහෙම නැත්නම් සමාගමේ නව ආයෝජනයක් කරන්න තියෙනවා ඒකට එහෙම නැත්නම් සමාගමට අනාගතයේදී යම් කිසි පාඩුවක් වුණොත් ඒ පාඩුව පියවා ගන්න එහෙම නැත්නම් ඒක ඇබ්සෝබ් කරන්න දරා ගැනීමට යම් කිසි සංචිතයක් ඕනේ ඉතින් මේ වගේ විවිධ හේතු නිසා සියලුම ලාභය ඕන් පොටාසියමෙන් බෙදා දෙන්නේ යම් කිසි ප්‍රමාණයක් රඳවාගත් ලාභ ලෙස තබා ගන්නවා ආයතනයේ යම් කිසි පාඩුවක් සිදු වුණොත් ඒක අවශෝෂණය කර ගැනීමට ඒ වගේම අනාගත අභිවෘද්ධිය සඳහා රයිට් එතකොට මේක තීරණය කරන්නේ අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂකවරු තමයි තීරණය කරන්නේ රයිට් එතකොට මේ අධ්‍යක්ෂකවරු මොකද අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යය තමයි කළමනාකරණය සහ කළමනාකරණය පත් කරලා ඕන් සමග වැඩ කරලා මේ ස්ටාෆ් එක යොදාගෙන සමාගමෙන් ලාභ ලබා ගැනීම එතකොට ඒ ලබාගත් ලාභය ඕගොල්ලෝ බෙදන්න ඕනේ කොටස් හිමියන්. නමුත් මේ බෙදද්දී ඔවුන්ගේ වගකීම තමයි කොපමණ ප්‍රමාණයක් කොටස් හිමියන්ට ලාභය ලෙස බෙදා දෙනවද කොපමණ ප්‍රමාණයක් රඳවා ගන්නවද කියලා තීරණය කරන එක. එහෙම තීරණය කරලා ඔවුන්ට පුළුවන් යම් කිසි කොටසක් සමාගමේ අභිවෘද්ධිය සහ අනාගත අවදානම් කළමනාකරණය කරන්න තියාගෙන ඉතුරු ටික බෙදලා දෙන්න. එතකොට මේ මේක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මේ කොටස් වල ආයෝජනය කරන ආයෝජකයෙකුට ප්‍රධාන වශයෙන්ම වාසි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සමාගමේ අයිතිය ලැබෙනවා. දෙවෙනි එක තමයි ලාභාංශ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා නේ. ඔවුන්ට මේ ආයෝජකයාට දෙකක් තියෙනවා. එකක් සමාගමේ අයිතිය ලැබෙනවා. අනිත් දෙක ලාභාංශ හැටියට ප්‍රතිලාභ ලැබෙනවා. ඒක කොටස් ආයෝජනයේ තත්ත්වය. දැන් මේ කොටස් ප්‍රධාන වශයෙන් ප්‍රධානම වශයෙන් අපිට සාමාන්‍ය කොටස් සහ වරණීය කොටස් කියලා බෙදන්නට පුළුවන් රයිට් එතකොට මේ කොටස් මිලදී ගැනීම මගින් ආයෝජකයා සමාගමේ ආංශික අයිතිකරුවෙකු බවට පත් වෙනවා යම් කිසි කොටසකට අයිතිකාරකම් කියනවා එතකොට මේ සාමාන්‍ය කොටස් හිමියෙකුට ඡන්ද අයිතිය ලැබෙනවා මොකද්ද මේ ඡන්ද අයිතිය කියලා කියන්නේ සමාගමේ මහා සභා රැස්වීමේදී ආයතනයේ අධ්‍යක්ෂක වරුන් පත් කිරීම ඇතුළු ප්‍රධාන තීරණ ගැනීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සාමාන්‍ය කොටස් හිමියෙකුට හිමි වෙනවා රයිට්
එතකොට සමාගමේ ලාභ අනුව සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරන ආකාරයට ලාභාංශ බෙදා දීමක් සිදු කරනවා. ඒක තමයි ලැබෙන ප්‍රතිලාභය. එතකොට සාමාන්‍ය කොටස් හිමියෙක් කියන කෙනාට ඔන්න සමාගමේ අයිතිය ලැබෙනවා. සමාගමේ තීරණ වලට දායක වෙන්න පුළුවන් ඡන්දා අයිතිය පාවිච්චි කරලා ඒ වගේම ඔහුට ලාභාංශ ලැබෙනවා. සමාගම ලාභ ලැබුවා. ඊළඟට තියෙනවා ප්‍රධාන වෙනස්කමක් ණය වෙළඳපොලේට වඩා මොකද්ද මේක කියන්නේ ලාභාංශ බෙදා දීමට බැඳීමක් නොමැතියත් ආයතනයේ අවශ්‍යතාවය මත ලාභ තිබුණද ලාභාංශ නොගෙවා සිටීමට තීරණය කළ හැකියි. දැන් මේ ඉන්න ප්‍රධාන වෙනස්කම දැන් අපි ණයක් ගත්තොත් දැන් ඔබ ණය කරවල ආයෝජනය කරා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ. ණය කරවල ආයෝජනය කරා නම් ණයවලදී සමාගම බැඳීමක් තියෙනවා. ලාභ ලැබුවා හෝ නොලැබුවා හෝ ණය ගෙවන්න ඕනේ පොලි ගෙවන්න ඕනේ. ඒක මේ ආය අපි ලාභ නැහැ පාඩු වුණා ඒව හරියන්නේ නැහැ. ණය කියලා කියන්නේ වග වගකීමක්. ඒක ගිවිසුම්ගත බැඳීමක්. එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම ණයවලට පොලි ගෙවන්න ඕනේ ණය ගෙවන්න ඕනේ. නොගෙවා ඉන්න බෑ. නොගෙවා හිටියොත් ගිවිසුම් කඩකිරීම මත ඔබ නීතිමය ගැටුවට ලක් වෙන්නට පුළුවන්. දැන් ඒක තමයි මේ ණයවල තියෙන හෝල්ඩ් එක. නමුත් කොටස් වලදී මතක තියාගන්න එවැනි බැඳීමක් වගකීමක් ගිවිසුම්ගත බැඳීමක් නැහැ ඔබට ප්‍රතිලාභ ගෙවිය යුතුයි කියලා. ඒක අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ. ඒවල ලාභ තියෙනවා නම් ලාභාංශ ගෙවන්න පුළුවන්. නමුත් යම් කිසි වෙලාවක අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය කළොත් නෑ එන අවුරුද්දේ ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ අපි ලාභාංශ ගෙවන්න නැතුව ලාභාංශ අපි රඳවාගත් ලාභයට සංචිතයකට දානවා. එන අවුරුද්දේ අවදානම આવොත් ඒක ඇබ්සෝබ් කරගන්න අවශෝෂණය කරන්න. සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට මෙහෙම තීරණය කරන්න පුළුවන්. ඒ අනුව කියනවා ලාභාංශ මේ අවුරුද්දේ අපි ගෙවන්නේ නෑ. ඒ තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් ලාභය ලැබුණම ලාභයෙන් කොච්චර ගෙවනවද කියලා තීරණය කරන්නත් පුළුවන්. එතකොට කොටසකට මෙච්චරක් ගෙවනවා මෙච්චර ප්‍රමාණයක් ලාභාංශ හැටියට බෙදා දෙනවා මෙච්චරක් සංචිත වලට දානවා මේ අනික ආකාරයට ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. එතකොට ලාභ නොලැබුවොත් ලාභාංශ නොගෙවා ඉන්න පුළුවන්. මොකද දැන් ඔබ අයිතිකරුවෙක්නේ. දැන් ඔබ ආයෝජනය කරලා තියෙන්නේ මේ ආංශික අයිතිය ලබා ගන්න කොටසකට. හරි. එතකොට අයිතිකරුවන්ට ගෙවන්නේ ලාභ ලැබුවොත් තමයි. පාඩු ලැබුවම අයිතිකරුවන්ට ගෙවන්න බෑනේ. එතකොට අයිතිකරුවා කියන කෙනාට ගෙවන්න බැඳීමක් නැහැ. එතකොට එයා හොඳ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරගෙන ඒ අධ්‍යක්ෂක මණ්ඩලය හරහා හොඳට කම්පැනිය පර්ෆෝම් කරවල ලාභ ලබා ගත්තොත් එයාට හම් වෙනවා. නැත්නම් ඉතින් ඔහුට පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කරන්න. අයිතිකරුවා. එතකොට මේ ආකාරයට මේ ලාභාංශ ගෙවීමට බැඳීමක් නැහැ. කොට සාමාන්‍ය කොටස් හිමියන්ට මේ ආකාරයට මේ සහතික කර ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. කොටස් වල ලාභ තිබුණොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය අනුව ලාභාංශ බෙදා දීම සිදු වෙනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් ලාභාංශ ගෙවීමට තමයි උඟක් වෙලාවට උත්සාහ කරන්නේ. මොකද ලාභාංශ ගෙවන්නේ නැත්නම් එවැනි සමාගමකට ආයෝජකයෝ ආයෝජනය කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යක්ෂක මණ්ඩලය ඊළඟට අධ්‍යක්ෂක මණ්ඩලයේ ලාභාංශ ගෙවන ආකාරයට කම්පැනි හොඳට ප්‍රොෆිට් කරේ නැත්නම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට පවතින්නට බෑ. මොකද එතකොට කොටස් හිමියන්ට ප්‍රතිලාභ නැති නිසා වුන් පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩලේ මාරු කරන්න. ඒ නිසා සාමාන්‍යයෙන් ලාභාංශ ගෙවීම සිදු කරනවා කොහොම හරි පර්ෆෝම් කරවල කම්පැනිය. ඒක තමයි අධ්‍යක්ෂක මණ්ඩලේ වගකීම. එතකොට සමාගම ඈවර කරද්දි සමාගම වහද්දි ඈවර කරද්දි ඔබට ඔබ දැන් අයිතිකාරයා සමාගම අයිතිකාරයා නම් ඔබට ගෙවන්නේ අන්තිමට. ඒක සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන්නේ අවසානයේ. ඒක ණය හිමියෝ ණයකර හිමියන් තැම්පත් කරුවන් මේ සියලු දෙනාට ගෙව්වට පස්සේ තමයි අන්තිමේදී තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන්නේ. එතකොට මේක කොටස් ආයෝජනයේ තියෙන අවධානමක් නේ. එතකොට මේ කොටස් වල ආයෝජනය කරා කියන්නේ යම් කිසි වෙලාවක ආයතනය කඩාගෙන වැටිලා සමාගම ඈවර කිරීමක් සිදු වුණොත් ඔබට මුදල් ලැබෙන්නේ සියලු දෙනාටම ගෙව්වට පස්සේ. ණය හිමියෝ ණයකර හිමියෝ තැම්පත් කරුවෝ මේ ඔක්කොටම ගෙව්වට පස්සේ තමයි අන්තිමට තමයි ඔබට මුදල් ලැබෙන්නේ. ඇයි ඔබ අයිතිකරුනේ? ඔබ අයිතිකරුනේ අනික් වගකීම් පියවර පස්සේ තමයි ඔබට මුදල් ලැබෙන්නේ. එහෙමනම් ඔබට මේකත් එක්ක පේනවා මේකේ තියෙන අවදානම් දෙකක්. එකක් තමයි ප්‍රතිලාභ සහතික කර ප්‍රතිලාභයක් නැහැ. ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. දෙක තමයි
සමාගම ඈවර කරොත් සමාගම යම් කිසි වෙලාවක වහන්න ගියොත් එම ඔබට මුදල් ලැබෙන්නේ සියලු දෙනාටම ගෙවුවට පස්සේ අන්තිමට ඉතුරු වුණොත් විතරයි නැත්තම් ලැබෙන්නේ නැහැ හරි ඔන්න ඔක තමයි தත්ති දැන් ඊළඟට ඔබ මතක තියාගන්න ඕනේ තමයි මේ සාමාන්‍ය කොටස් වලත් ඡන්දයේ ඇති සහ නිශ්චන්ද කොටස් කියලා දෙකක් වර්ග දෙකක් තියාගන්න පුළුවන් එතකොට නිශ්චන්ද කොටස් කියලා කියන්නේ ඒ කොටස් හිමියන්ට අනිකුත් සියලුම අයිතිවාසිකම් හම්බෙනවා නමුත් වාර්ෂික මහා සභා රැස්වීමේ ඡන්දයේ දීමේ අයිතිය හම්බෙන්නේ නැහැ. දැන් ඒ වගේ කොටස් අපි කියනවා non voting shares එහෙම නැත්නම් නිශ්චන්ද සාමාන්‍ය කොටස් කියලා. right? එතන මේ යම් කිසි වෙලාවක ඔබ නිශ්චන්ද සාමාන්‍ය කොටස් වල non voting ordinary shares වල නම් ආයෝජනය කරලා තියෙන්නේ ඔබට අනිකුත් සියලුම වරප්‍රසාද ලැබෙනවා. ලාභාංශ ලැබෙනවා ඒ ඔක්කොම ලැබෙනවා. නමුත් ඔබට බෑ මහා සභා රැස්වීමේදී ඡන්දය පාවිච්චි කරන්න. ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලැබෙන්නේ නැහැ. එතන මේක තමයි නිශ්චන්ද කොටසක් කිව්වොත් වෙන වෙනස්කම. දුර ඔන්න එන අපි පළවෙනි එක ඉගෙන ගත්ත සාමාන්‍ය කොටස්. දෙවනි මාර්ගය තමයි අපි දකින වරණීය කොටස් කියන්නේ. එතන වරණීය කොටස් කියලා කියන්නේ කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් සහිතව තමයි මේවා නිකුත් කරන්නේ. එතන ලාභ ලැබුණා නොලැබුණා මේ ලාභාංශ ප්‍රතිශතය එකග වූ ලාභාංශ ප්‍රතිශතය වර්ණීය කොටස් හිමියන්ට ගෙවන්න ඕනේ. එහෙනම් දැන් මේක සාමාන්‍ය කොටස් වලට වඩා වෙනස් වෙනවා. නේ ඔබට පේනවා. දැන් මේගොල්ලන්ට යම් නිශ්චිත ලාභ ප්‍රතිශතයක් තියෙනවා. ලාභාංශ ප්‍රතිශතය. දැන් සාමාන්‍ය කොටස් වලට එහෙම නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් නැහැ. ඊළඟට සාමාන්‍ය කොටස් වලට ලාභ ලැබුනේ නැත්නම් ලාභාංශ ගෙවන්නේ නැහැ. ගෙවුවේ නැත්නම් ඒක එතනින් ඉවරයි. කතාව ඉවරයි. දැන් මෙතන එහෙම වෙන්නේ නැහැ. ලාභ ලැබුණත් නොලැබුණත් ගෙවන්න ඕනේ. ගෙවුවේ නැත්නම් ඒක ඇකියුමුලේට් වෙනවා, උපචිත වෙනවා. එතකොට මේ අවුරුද්දේ 10%ක් ගෙවන්න ඕනේ. දැන් ඔබට ගෙවා ගන්න විදියක් නැහැ. ඒ නිසා ඔබ මේ අවුරුද්දේක ඊළඟ අවුරුද්දට කල් දැම්මොත් ඊළඟ අවුරුද්දේ 20%ක් ගෙවන්න. යාර 10% අමතක කරලා එහෙම ඉන්න බෑ ඔබ. හරි. එතකොට ඔබ යම් කිසි ලාභාංශ ප්‍රතිශතයකට ඇග්‍රි වුණාට පස්සේ ලාභ නොලැබ නොලැබී යම් කිසි වෙලාවක ඔබ ලාභාංශ ගෙවුවේ නැත්නම් ඒ අදාළ නොගෙවු ලාභාංශ උපචිත ලෙස එකතු වෙනවා ලාභ ලැබුණම ඒව ගෙවන්න ඕනේ. ලාභ ලැබුණම ඒව ගෙවන්න ඕනේ. ඒ වගේ ලාභාංශ ගෙවනකොට ප්‍රමුඛතාවය හම්බෙන්නේ වරණීය කොටස් හිමියන්ට. නමුත් මතය තියාගන්න වරණීය කොටස් හිමියන්ට ඡන්ද අයිතියක් නැහැ. වරණීය කොටස් හිමියන්ට ඡන්ද අයිතියක් නැහැ. මේක තමයි තියෙන ප්‍රධාන වෙනස්කම. ඡන්ද අයිතිය නැහැ. නමුත් නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් තියෙනවා ලාභ අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ ලාභාංශ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ යම් කිසි වෙලාවක ගෙවන්න බැරි වුණොත් අලාභ ලැබීම හේතු කොටගෙන ඒ නොගෙවු ලාභාංශ උපචිත ලෙස එකතු වෙනවා ලාභ ලැබුණම ඒ ඔක්කොම ආපහු ගෙවන්නට සිද්ධ වෙනවා එතකොට මරණීය කොටස් සහ සාමාන්‍ය කොටස් වල තිබෙන ප්‍රධාන වෙනස්කම් ඊළඟට ඔබ අහලා ඇති කොටස් ගැන කතා කරද්දී කොටස් බලපත්‍ර කියලා දෙයක් ගැන ෂෙයා වොරන්ට්ස් කියලා අපි හඳුන්වනවානේ ෂෙයා වොරන්ට්ස්. එතකොට මොකද්ද මේ කොටස් බලපත්‍රය? එහෙම නැත්නම් ෂෙයා වොරන්ට්ස් කියන්නේ. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. අනාගතයේ යම් කිසි දිනයකදී යම් නිශ්චිත මිලකට සමාගමේ සාමාන්‍ය කොටස් මිලට ගන්න අයිතිය ලබා දීලා වර්තමානයේදී ඔබට ලියවිල්ලක් නිකුත් කරනවා. ඒක තමයි මේ කොටස් බලපත්‍රයක් ලෙස හඳුන්වන්නේ. එතකොට ඔබට පුළුවන් මේ කොටස් බලපත්‍රය මිලට ගන්න අවුරුද්දකින් මේ සමාගමේ කොටස් ගන්න යම් කිසි මිලකට. එතකොට ඒ ෂෙයා වොරන්ට් එක ගත්ත කියන්නේ ඔබට ඒ අදාළ කාලය ඉවර වෙනකොට ඔබට පුළුවන් ඒ එකඟ වූ මිලට කොටස් අරගන්න. එතකොට මේ ආයෝජකයන්ට කොටස් වෙළඳපොළ තුල මෙහෙම කොටස් බලපත්‍ර නැත්නම් ෂෙයා වොරන්ට්ස් මිලට ගැනීම සහ විකිණීමත් සිද්ධ කරන්නට හැකියාව තියෙනවා. right? කොටස් බලපත්‍ර කියන්නේ අනාගතයේ නිශ්චිත දිනයක නිශ්චිත මිලකට සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගැනීමට අයිතිය ලබා දෙන ලියවිල්ලක්. මෙය කොටස් වෙළඳපොළ තුල ඔබට මිලදී ගැනීම විකිණීම සිදු කරන්නට පුළුවන්. එන ඊළඟට අපි අහනවා කොටස් ආයෝජනයේ ප්‍රතිලාභ මොනවාද? කදපදර දැන් ප්‍රතිලාභ කීපයක් අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා ප්‍රධානතම ප්‍රතිලාභ දෙකක් තියෙනවා. මොකද ප්‍රතිලාභ දෙක ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ. ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ.
ලාභාංශ කියන එක අපි කතා කරා ටීකට ඉස්සෙල්ලා ලාභාංශ කියන්නේ ලාභයෙන් කොටසක් නේ ලාභයෙන් අංශයක් කොටසක් right එතකොට මේ සමාගම ලාභ ලැබුවම ඒ ලාභ අයිති වෙන්නේ සමාගමේ අයිතිකරුවන්ට කවුද සමාගමේ අයිතිකාරයෝ කොටස් හිමියෝ right එතකොට කොච්චරක් අයිතිද කියලා කියන්නේ කොටස් ප්‍රමාණය මත කොටසක් කියන්නේ අයිතියෙන් එක අංශයක් එක අංශුවක් ඒ කියන්නේ නැත්නම් එක කොටසක් right එතකොට මේ ලාභය කොටස් හිමියන් අතර බෙදා දෙනකොට එක එක පුද්ගලයාට දෙන කොටස් ප්‍රමාණය අනුව ඒ ලාභය බෙදා දීම සිදු වෙනවා right එතකොට හැම විටම ලාභය කොටසකට කොච්චර බෙදෙනවද කියලා තමයි අපි කියන්නේ right එතකොට කොටසකට අපි කොච්චර ප්‍රමාණයක් ලාභාංශ ගෙවනවද right එක කොටසකට රුපියල් 5ක් ගෙවනවා එක කොටසකට රුපියල් 2ක් ගෙවනවා මේ අනාදි වශයෙන් අපිට කියන්න පුළුවන් එතකොට ඔබට කොටස් 1000ක් තියෙනවා නම් කොටසකට රුපියල් 2යි නම් අපි ලාභය දෙන්නේ ඔබට රුපියල් 2000ක් හම්බෙනවා මේ ආකාරයට මේ සමාගමට පුළුවන් තමන්ගේ ලාභයෙන් ලාභයේ මේ කොටස් හිමියන් අතර බෙදා දෙන්න ලාභාංශ හැටියට. එතකොට මේක වාර්ෂිකව වසර අවසානයේ එකපාර බෙදා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් කලට ඉන්ටරිම් මැද කොටසක් දීලා පස්සේ ඉතුරු කොටස දෙන්නේ මේ විදිහට කොටස් වශයෙන් කලින් කලට බෙදා දෙන්නටත් පුළුවන්. right? එතකොට මතක තියාගන්න අපි කලින් කතා කරා ලාභාංශ ගෙවීමට බැඳීමක් නැහැ. right ලාභාංශ ගෙවීම ගෙවන ලාභාංශ කොච්චර ගෙවනවද කියලා තීරණය කරන්නේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින්. එතකොට ඔවුන් තීරණය කර ප්‍රමාණය තමයි ලාභාංශ හැටියට ලැබෙන්නේ. එතකොට ලාභාංශ කියන්නේ කොටස් වල ආයෝජනය කරපු මුදලට ලැබෙන ප්‍රතිලාභ. right ඒ ආයෝජනය කරලා ඒ ව්‍යාපාරය කරලා ලාභ හොයාගෙන ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය තමයි අපි ලාභාංශ කියලා හඳුන්වන්නේ. දැන් දෙවැනි එක තමයි ප්‍රාග්ධන ලාභ කියන්නේ. දැන් අපි කිව්වා මේ කොටස් කියන්නේ දිගු කාලීන අරමුදල්, එහෙම නැත්නම් දිගු කාලීන ආයෝජනයක් කියලා. දැන් මේ කොටස් කියන එක වර්ග කරන්නේ අපි ප්‍රාග්ධන වෙළඳපොළ යටතේ. ඉතින් අපි ගන්නවා ප්‍රාග්ධන වෙළඳපොළේ තියෙන්නේ දිගු කාලීන ආයෝජන, දිගු කාලීන සුරකුම්පත්. ඒතර මේ කොටස් කියන එකත් අපි කියනවා දිගු කාලීන සුරකුම්පතක් කියලා. ඇයි දිගු කාලීන කියලා කියන්නේ? ඔබ යම් කිසි වෙලාවක කොටස් නිකුත් කරපුවාම ඒ කොටස් වලට ආයෝජනය කරොත් එහෙම සමාගමක ඒ කොටස් නැවත වල ආයෝජනය කරපු මුදල ඔබට නැවත ගෙවන දිනයක් නැහැ. ඔබ යම් කිසි වෙලාවක සමාගමක් කොටස් නිකුත් කරද්දී ඒ කොටස් වල ආයෝජනය කරොත් ආයි මෙන්න මේ දවසේ ගෙවනවා කියලා එහෙම කතාවක් නැහැ ඔබට. නේ. ඒක ආයෝජනය කරා නම් කරා තමයි. ඒතකොට ඒ සමාගම ව්‍යාපාරය කරලා ලාභාංශ දෙනවා. කවදද ඔබට ආයෝජනය කරපු මුදල ආයි හම්බෙන්නේ? සමාගම ඈවර කරන දවසේ. ඒතකොට සමාගම ඈවර කරන දවසේට අනිකුත් සියලුම වගකීම් ගෙවලා ඉවර වෙලා ණය හිමියන්ට තැන්පත් කරවන්න නායකර වලට මේ ඔක්කොටම ගෙවලා ඉවර වෙලා අන්තිමට ඉතුරු වෙන මුදල තමයි කොටස් හිමියන්ට ලැබෙන්නේ. ඒතකොට තමන් ගෙවූ මුදල ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා මෙන්න මේ අවදානම්කාරී දෙයක් නේ. ඒතකොට දිගු කාලීන දෙයක්. එතකොට දැන් මිනිස්සුන්ට මෙහෙම සල්ලි දැම්මම මේ සමාගම් වලට අපි දන්නවා යම් කිසි වෙලාවකට මැදදී යම් යම් අවශ්‍යතා එනවා මුදල්. එතකොට මේවා ගන්න අපි කතා කරා කලින් තියෙනවා මොකද ද්විතීක වෙළඳපොළ. එහෙම නැත්නම් අපි දන්නවා කොටස් වෙළඳපොළ. එතකොට මේ කොටස් වෙළඳපොළට ගිහිල්ලා ද්විතීක වෙළඳපොළේ ඔබට මේ කොටස් මිලදී ගැනීම විකිණීම සිදු කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳාම කරන්න පුළුවන්. දැන් මේ කොටස් වෙළඳාම කිරීමේදී ප්‍රාග්ධන ලාභ සහ අලාභ ඇති වෙනවා. දොර මොකද්ද මේ ලාභ සහ අලාභ ප්‍රාග්ධන ලාභ සහ අලාභ යම් කිසි වෙලාවක ඔබ කොටසක අයිතිය ලබා ගැනීම නැත්නම් කොටසක් මිලදී ගැනීමට වැය කළ මුදල සහ කොටසගේ අයිතිය අතෑරලා එහෙම නැත්නම් කොටස විකිණීමේදී ලැබුණු මුදල අතර වෙනස තමයි අපි ප්‍රාග්ධන ලාභ අලාභ කියලා හඳුනගන්නේ. උදාහරණයක් කතා කරනවා නම් ඔබ යම් කිසි සමාගමක කොටසක් අපි හිතමු මිලට ගන්නවා රුපියල් 50ට. ඔබ කොටසක් මිලට ගන්නවා යම් කිසි සමාගමක රුපියල් 50ට. අපි හිතමු මාස 6කට පස්සේ ඔබට මේ කොටස විකුණන්න ඕනේ. ඒ කොටස විකුණනකොට ඔබ දැන් විකුණනවා රුපියල් 70කට. වෙල 70ට. මොකද වෙළඳපොළේ ඔන්න කොටස් වල වෙළඳ මිල ඉහළ ගිහිල්ලා. එහෙමනම් රුපියල් 50ට තමයි ඔබ කොටස ගත්තේ. දැන් රුපියල් 70කට විකුණනවා. එතන විකුණුම් මිල කීයද 70යි ගත් මිල කීයද 50යි එහෙනම් ප්‍රාග්ධන ලාභය රුපියල් 20යි මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්
ඔබ 50ට කොටස මිලට ගන්නවා මාස 6කට පස්සේ විකුණන්න යනකොට කොටස් වෙළඳපොලේ එකේ මිල රුපියල් 40යි බයර්ස් ලයින් රුපියල් 40ට ගන්න වෙන කවුරුත් නැහැ දැන් ඔබ මොකද කරන්නේ ඔබ කොටස විකුණනවා රුපියල් 40ට තමයි විකුණන්නේ දැන් මොකද වෙන්නේ විකුණුම් මිල රුපියල් 40යි ගත්ත මිල රුපියල් 50යි එහෙනම් ප්‍රාග්ධන අලාභයක් වෙලා තියෙනවා කොච්චරද රුපියල් 10ක රුපියල් 10ක මයිනස් 10ක් එන්නේ නේ ඒක රුපියල් 10ක ප්‍රාග්ධන අලාභයක් වෙලා තියෙනවා මේ කොටස් වෙළඳාම තුල right එතකොට මේ ආකාරයට කොටස් හිමියෝ වෙළඳපොළ තුල කොටස් මිනදී ගැනීම සහ විකිණීම මගින් ලබා ගන්නා වූ ලාභය අලාභය අපිට ප්‍රාග්ධන ලාභ අලාභ ලෙස හඳුනා ගන්න පුළුවන් එතකොට කොටස් අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න පුළුවන් වුණොත් ඒ හරහා ඔබට ප්‍රාග්ධන ලාභයක් ජනනය වෙනවා එතකොට ආයෝජකයෙකු හැටියට ඔබ කොටස් වල ආයෝජනයේදී මේ කාරණා දෙක දිහාම බලනවා ලාභාංශ එහෙම නැත්නම් කොටස් මිලට අරගෙන ඒවා පවත්වාගෙන යාම එහෙම නැත්නම් තමන්ගාව තබා ගැනීම නිසා ලාභාංශ කියන ප්‍රතිලාභය ලැබෙනවා කොටස් මිලට අරගෙන නැවත විකිණීමේදී ඔබට ප්‍රාග්ධන ලාභ ලබා ගැනීම හැකියාවක් තියෙනවා එතකොට කොටස් ආයෝජනයේ සම්පූර්ණ ප්‍රතිලාභය බලන්න නම් ඔබ ලබාගත් ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ කියන දෙකම සලකා බලන්නට ඕනේ දැන් මේ සමහර ආයෝජකයෝ ප්‍රාග්ධන ලාභම බලාගෙන කරන අය ඉන්නවනේ ඒතර අද උදේට කොටස් ගන්නවා හවසට විකුණනවා ඒතර ඒ අතරතුර කොටස් වැඩි වෙලා නම් ඔබට උන ටක් ගාලා පොඩි ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්න පුළුවන් ඒතර උදේ රුපියල් 50ට ගත්තා හවස රුපියල් 55ට කොටස වික්කා ඒතුම් කොටස් වෙන්න පුළුවන් හොඳට ක්‍රියාකාරී අවස්ථාවක් කියලා උදේ 50ට ගත්තා හවස 55ට වික්කා රුපියල් 5ක් ලාභයි කොටස් 1000ක් කරගත්තම 5000ක් ලාභයි මේ ආකාරයට අපි කියන මේගොල්ලෝ ඩේ ට්‍රේඩර්ස්ලා නේ ෂෝට් ටර්ම් ට්‍රේඩර්ස්ලා කියන මේ ආකාරයට ප්‍රාග්ධන ලාභ බලාගෙන වැඩ කරන ආයෝජකයෝ තියෙනවා නමුත් කොටස් වෙළඳපොළ යම් කිසි වෙලාවක පහතට යනවා නම් ඔන්න ඒ වෙලාවට විශාල ප්‍රාග්ධන අලාභ සිදු වෙන්න පුළුවන් ඔබ කොටස් මිලට ගන්නවා විකුණන්න වෙන්නේ අඩු මුදලට ඒකට ඔන්න අලාභ සිද්ධ වෙනවා එතකොට ධන හානිය සිද්ධ වෙන්නත් පුළුවන් ඒ නිසා මේ අවදානම්කාරී දෙයක් මේ කොටස් වෙළඳපොළ කියන එක සාපේක්ෂව අනිකුත් සුරකුම් පත් වලට නමුත් මද තියාගන්න අවදානම මත තමයි ඔබගේ රිටර්න් එකක් තීරණය වෙන්නේ. එතකොට අවදානම වැඩි වගේම ආදායමත් සාපේක්ෂව වැඩි කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ. right? එතකොට ඉන්වෙස්ට්මන්ට් එකේ රිස්ක් එකක් වැඩි රිටර්න් එකක් වැඩි. දැන් මේ ඔබට පේන්නේ මේ ළඟදී කම්පැනිස් වලින් දීපු ඩිවිඩන්ස් එතකොට අපිට පේනවා cash dividend නේ. එතකොට අපිට මේක අද ටයිල් කියන share එක ලංකා ටයිල්ස්. අපිට පේනවා dividend per share. share එකට රුපියල් 12.30ක dividend එකක් ලාභාංශ ගෙවීමක් කරනවා. second interim. second interim කියන්නේ මොකද්ද? මේ අදාළ වර්ෂයේ දෙවැනි වට ගෙවන කොටස. දෙවැනියට ගෙවන කොටස. එතන මේක දෙනවා xd date කියලා. xd date කියලා කියන්නේ මේගොල්ල ලාභාංශ ගෙවන්නේ මෙන්න මේ දවසේ 23 फेब्रुवारी 2021 කියන දවසේ තමන් ෂෙයාර්ස් තිබ්බ කට්ටියට තමයි මේ ලාභාංශ ගෙවන්නේ. එහෙමනම් 23 फेब्रुवारी 2021 දවසේ ඔබට ෂෙයාර්ස් තිබ්බනම් අන්න ඒ කට්ටියට මේගොල්ල ගෙවනවා ඩිවිඩන්ඩ්ස් ලාභාංශ. ඒ කොච්චරද ගෙවන්නේ 12.30ක් ගෙවනවා ෂෙයාර් එකට. right? මේ මේක මේ අන්තිම මේ පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක දෙවෙනි ඉන්ටරිම් දෙවෙනි ලාභාංශ. ඒකට ඒකින් පෑදිරි වෙනවා මීට කලින් තව එකක් ගෙවලා තියෙනවායි කියලා නේ. ඊළඟට පේනවා payment date කියන එක. ඒ කියන්නේ මේ 23 February ෂෙයාර්ස් තිබ්බායට මේගොල්ලෝ ගෙවන්නේ කවද්ද? මාර්තු 17. මාර්තු 17 තමයි ගෙවීම සිදු කරන්නේ. මේ මේ ආකාරයට අපිට පේනවා මේ first interim මේ NDB ෂෙයාර් එක 150ක් ගෙවනවා. පළවෙනි මැද පේමන්ට් එක ඉන්ටරිම් එක නේ ෆස්ට් ඉන්ටරිම් එක. ඒතර කවද ෂෙයාර්ස් තිබ්බයිද ගෙවන්නේ මාර්තු 2 වෙනිදාට ෂෙයාර්ස් තියෙනාට තමයි ගෙවන්නේ. ඒතර මාර්තු 2 වෙනිදාට ෂෙයාර්ස් තියෙනාට මේගොල්ල සල්ලි දෙන්නේ ඩිවිඩන්ඩ් ගෙවන්නේ කවද්ද? 23 වෙනිදා. ඒතර මෙතන දිනා SLTL 1749ක් ගෙන ෆස්ට් ඇන්ඩ් ෆයිනල් පළවෙනි සහ අවසාන. ඒතර මෙච්චර තමයි වෙන හම්බෙන්නේ නැහැ. පළවෙනි සහ අවසාන.
මේ ආකාරයට ඔබට මේ dividends cash dividends තමයි මේ තියෙන්නේ ළඟදී ගියෝපු ඊට scrip dividends කියලා තියෙනවා scrip dividends කියලා කියන්නේ මෙතනදී ඔබට cash නෙමෙයි හම්බෙන්නේ ඔබට dividends හැටියට දෙන්නේ shares-මයි right shares දැන් අපි දන්නවා valuable one v1 කියලා මේ පෙන්නන valuable one right එතකොට ඔන්න මේගොල්ලෝ scrip dividends එකක් ගෙවනවා one voting share for every 20.75 shares one voting share for every 20.75 share right මේ ආකාරයට proportion එකට ඔබට script dividends ගෙවීමේ හැකියාව දෙන. එතකොට ඔබට හම් වෙන්නේ මුදල් නෙමෙයි හම් වෙන්නේ shares තමයි හම් වෙන්නේ. right එතකොට ඔන්න ඔඩල් සායෝජනේ මූලික ප්‍රතිලාභ ගැන අපි හඳුනාගත්ත ප්‍රධාන ප්‍රතිලාභ. දැන් මැද තියාගන්න කොටස් නිකුත් කරද්දී ප්‍රධාන වශයෙන් අපිට මිල වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පදනම් මිල. right? එතකොට මේ කොටසක පදනම් මිල තමයි අපි මේ අපි හඳුනගන්නේ වඩාත් වැදගත් කියලා. එතකොට මේ කොටස වැලියු කරලා තියෙන්නේ මේ මිලට. මොකද්ද මිල? පදනම් මිල අපිට උදාහරණයකට කියන්න පුළුවන් රුපියල් 10. දැන් රුපියල් 10 කොටස් ඔබට පුළුවන් මාකට් එකේ ඕනේ නම් රුපියල් 10ට වැඩිය විකුණන්න, එහෙම නැත්නම් රුපියල් 10ට අඩුය විකුණන්න. රුපියල් 10ක් කට වටිනාකම සකස් කරපු කොටසක් ඔබට පුළුවන් මාකට් එකේ ඕන රුපියල් 10ට වැඩිය විකුණන්න පුළුවන් එහෙම නැත්නම් අඩුවෙන් නිකුත් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා නිකුතු මිල කියලා. ඒක අපි කියන්න පුළුවන් රුපියල් 10 කොටස් රුපියල් 15 බැගින් වෙළඳපළට නිකුත් කරනු ලැබේ කියලා. right? එතකොට එකෙන් කියන්නේ මොකක්ද? මේ කොටසේ වැලියු එක රුපියල් 10යි. නමුත් ඒ කියන්නේ කොයි වෙලාවක හරි ඔබ කම්පැනිය ඈවර කරද්දී ඔබට හම්බෙන්නේ රුපියල් 10යි. आकर्षणीय समागम आयोजक रुपया दहाटास अभी रुपया රුපියල් 10 කොටස් රුපියල් 8ට විකුණනවායි කියලා දාන්න පුළුවන්. එතකොට මේ නිකුතු මිල කියන්නේ ඔබ වෙළඳපළට නිකුත් කරන මිල. ඊළඟට වෙළඳ මිල කියලා කියන්නේ වෙළඳපළේ වෙළඳාම් වන මිල. එතකොට මේක කොටස් වලට තියෙන ඉල්ලුම හා සැපයුම මත තීරණය වෙනවා. එතකොට මේ කොටසට අපි දෝ මේ අපි මේ උදාහරණය ගත්ත කොටස රුපියල් 10 කොටසක් රුපියල් 15 බැගින් මාකට් එකට නිකුත් කරනවා. මාකට් එකට නිකුත් කරපුවාම මාකට් එකේ අධික ඉල්ලුමක් ඇති වෙලා සමහරක් විට මේ මාකට් ප්‍රයිස් එකේ මත වෙළඳපළේ මිල මේක රුපියල් 25ට යන්න පුළුවන්. ඒක රුපියල් 10 පදනම් මිල තියෙන්නේ නිකුත් මිල වෙන රුපියල් 15යි. නමුත් වෙළඳපළේදී දැන් ඉල්ලුම සහ සැපයුම මගින් තීරණය වෙලා තියෙනවා මිලක් කීයද රුපියල් 25යි. right? 25. එතකොට ඔබට වෙළඳපළේ මිලට ගන්න පුළුවන් මේ කොටස රුපියල් 25. අපි හරි කියනවා වෙළඳ මිල කියලා right එහෙමනම් මේ කොටස් සම්බන්ධයෙන් ප්‍රධාන මිල වර්ග තුනක් ඔබ මතක තියාගන්න ඕනේ පළවෙනි එක තමයි පදනම් මිල මුහුණත මිල ඊළඟට නිකුතු මිල ඊළඟට වෙළඳ මිල. ඒක වෙළඳ මිල අපි දන්නවා තීරණය වෙන්නේ කොහොමද ඉල්ලු මහා සැපයුම මත. right ඊළඟට අපිට කොටස් හඳුනා ගන්න පුළුවන් ලේඛනගත වූ සහ ලේඛනගත නො වූ කොටස් listed then non listed ne unlisted ne listed then unlisted thoda yam kisi samagamaga kotas kisiyam kotas homaruka stock exchange eka lekhana gata vela emada da liya padanchi vela thiyena nan api ewa handuna gannwa lekhana gata wu kotas kiyala etoda e kotas adala kotas homaruwe velandam karanna puluwa දැන් මලේ තියාගන්න සමාගම කොටස් නිකුත් කරපුවාම මේ හැම එකක්ම ලිස්ටඩ් වෙන්නම ඕනේ කියලා එකක් නැහැ. දැන් ඔබටයි මටයි පුළුවන් සමාගමක් හදලා ඒ සමාගමේ කොටස් බෙදලා අපිට ඒ කොටස් ඉදි කරගෙන ඉන්න පුළුවන්. දැන් අපිට කොටස් තියෙනවා. නමුත් ඒවා ස්ටොක් එක්ස්චේන්ජ් එක අපි ලිස්ට් කරලා නැහැ. පෞද්ගලික මට්ටමින් තියෙන. ඒකෝ අපි පෞද්ගලික මට්ටමින් නම් මේ කොටස් තියාගෙන ඉන්නේ යම්කිසි සමාගමක අපිට මේවා මේ මාකට් එකේ ගිහිල්ලා මේ ස්ටොක් එක්ස්චේන්ජ් එක ඇතුලේ විකුණන්න බෑ. එහෙනම් අපිට පුළුවන් පෞද්ගලිකව අපේ කොටස් කාව කෙනෙකුට පවර්ලා දෙන්න. ගිවිසුමකින්.
එතකොට පෞද්ගලිකව නම් ඔබ කොටස් තියාගෙන ඉන්නේ මේම ලිස්ට් කරන්න නැතුව එමත් ලේඛන ගත කරන්න නැතුව ඔබට පුළුවන් ඒවා පෞද්ගලිකව විකුණන්න පවරා දීම සිදු කරන්න නමුත් ඔබට මේ ස්ටොක් එක්ස්චේන්ජ් එක ඇතුළට ගිහිල්ලා ඒවා විකුණන්න හැකියාවක් නැහැ දැන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඔයාලා ලිස්ට් කරපුවම වෙන දේ තමයි ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන ෂෙයාර්ස් ඕන කෙනෙකුට මිලට ගන්න පුළුවන් ඕන කෙනෙකුට විකුණන්න පුළුවන් ඒවා සේවට මේ 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 මොනවාද මේ බාධක නැහැ දැන් පෞද්ගලික මට්ටමේදී එද්දි ඔබගේ කොටස් වෙන කාටවත් මිලට ගන්න බෑ ඒ නිසා පොඩ්ඩක් අර තමන්ගේ අයිතියට තියෙන තර්ජනය අඩුයි නේ ඒක පෞද්ගලික මට්ටමේදී නන අයිතියට තියෙන තර්ජනය අඩුයි සමහරක් විට ඔබගේ මේ ඔබ කොටස් වෙළඳා කරනවා නම් කොටස් වෙළඳපොළ කර දාලා තිනවා නම් ඒ කොටස් අයිතිය හුමාරු වීමේ හැකියාවක් තියෙනවා ඕන කෙනෙකුට මිලට ගන්න පුළුවන් ඕන කෙනෙකුට තමයි කොටස් ටක් ගාලා විකුණන්න පුළුවන් කොටස් හුමාරු නේ ඒතර මේ කොටස් හුමාරුවක ලයිස්තුගත කරනවා කියන්නේ ෆ්‍රීලි එහෙමද නැත්නම් නිදාහසේ ඒවා ඉල්ලි ඉල්ලුම සහ සැපෙම මත විකිණීම මිලට ගැනීම කරන්න ඔබ අවස්ථාව සලසන उदाहरण ඒ කොළඹ කොටස් වෙළඳපොළේ කොටස් ලයිස්තුගත කරලා ලයිස්තුගත කරාට පස්සේ ඒවා ට්‍රේඩ් කරන්න පුළුවන් දැන් මේ තියෙන්නේ අපි CSE එකකින් ගත්ත එක්ස්ට්‍රැක්ට් එක right එතකොට මේකේ කියනවා බලන්න 2020 ජනවාරි මාස 29 වන දින වන විට කොළඹ කොටස් හුමාරුවේ GICS කර්මාන්ත කාණ්ඩ 20කට අදාළව සමාගම් 283ක් ලයිස්තුගතව ඇති අතර මෙදිනට වෙළඳපළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 3789.15ක් ලෙස වාර්තා විය. දෙදාසතේ අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි ප්‍රසිද්ධ සමාගම් සහ ශ්‍රී ලංකාව තුල නෛතිකව ස්ථාපනය කරන හෝ පිහිටුවන ලද හෝ විනාත් රාජ්‍යයක නෛතිකෝ පීඨවන ලද ව්‍යවස්ථාපිත සමාගම් වලට කොළඹ කොටස් හුමාරුවේ අනුමැතියට යටත්ව කොළඹ කොටස් හුමාරුවේ ලයිස්තුගත කිරීම මගින් ණය හෝ කොටස් ප්‍රාග්ධනය සපයා ගැනීම කළ හැකිය. කොළඹ කොටස් හුමාරුවේ ලයිස්තුගත වීමට නම් ලයිස්තුගත කිරීම ආරක්ෂා කර ගැනීමට නම් එකී සමාගම් ඉහත සමාගම් පනතේ විධිවිධාන වලට සහ දැම්සේ 87 අංක 36 දන්න ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමේ කොමිෂන් සභා පනත ආ කොළඹ කොටස් හුමාරුවේ ලයිස්තුගත වීමට අදාළ නීති රීති වලට අනුකූල විය යුතුයි. ඒක මේ ආකාරයට දැන් මේ ලිස්ට් කරපු ඒවා තමයි මේ අපිට දක්නට ලැබෙන්නේ. ඩේලි ට්‍රේඩින් ස්ටැටිස්ටික්ස් තියෙනවා මේ ඉන්න තියෙනවා ලිස්ට් කරපු ෂෙයාර්ස් මේ ආකාරයට සමාගම් 283ක ෂෙයාර්ස් අපි ලිස්ට් කරලා තියෙනවා. ඉතින් ඔබට මේ කොළඹ කොටස් වෙළඳපොළට ගිහිල්ලා මේවා බලා ගන්න පුළුවන්. අපි බලමු අපිට යන්න පුළුවන්ද කියලා අපිට ස්ක්‍රීන් එක පේන නිසා .cse Colombo Stock Exchange. මේක Colombo Stock Exchange. දැන් අපිට ගියා මේ ආකාරයට Colombo Stock Exchange එකේ තොරතුරු බලා ගන්න පුළුවන්. මේකේ ඔබට ගන්න පුළුවන් සිංහල version එක. සිංහල version එකේ ඔබට පේනවා ලයිස්තුගත ආයතන, ලයිස්තුගත සමාගම් නාමාවලි. ඒක ඔබට බලා ගන්න පුළුවන්. මේ දිනේ ලයිස්තුගත සමාගම්. මේ A අකුරෙන් පටන් ගන්නවා B අකුරෙන් පටන් ගන්නවා මේ ආදි වශයෙන් ඔබට බලා ගැනීම හැකියාව තියෙනවා right ඔබ මේ මේ මේක පරිහරණය කරන්න ඔබට පුළුවන් මේ ආකාරයට මේ කොටස් වෙළඳපළ හා සම්බන්ධ තොරතුරු මේ වෙබ්සයිට් එකෙන් ලබා ගන්න ලිස්ට් එක පාඩක් කරන්න ඕනේ නැහැ අපිට ඒම අවශ්‍ය නැහැ අපි නිකන් සාමාන්‍ය මතක තියාගත්තම හරි ලයිස්තුගත කොටස් කියන්නේ මොනවද ලයිස්තුගත නො වූ කොටස් කියන්නේ මොනවද එච්චරයි ඒක තමයි ප්‍රධානම මතක තියාගන්න ඕනේ ලයිස්තුගත කොටස් කියලා කියන්නේ යම්කිසි කොටස් හුමාරුවක
ලියාපදිංචි කර ලයිස්තුගත කොටස් ඒවා අදාළ කොටස් හුමාරුවේ වෙළඳාම් කළ හැක ලයිස්තුගත නොවු කොටස් කියලා කියන්නේ කිසියම් කොටස් හුමාරුවක ලියාපදිංචි නොවු ලයිස්තුගත නොවු කොටස් ඒවා කොටස් හුමාරුවක වෙළඳාම් කළ නොහැක ඒවා වෙළඳාම් කළ හැක්කේ නැත්නම් ගණනුනු කළ හැක්කේ පෞද්ගලික මට්ටමින් පමණි මේක තමයි ඔබ මැද තියාගන්න ඕනේ සෙවන්දි හරි සෙවන්දිගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා මම හිතනවා නැත්තම් ආපහු ඔබට අහන්න පුළුවන් right right එමනම් ඔබ මේ මේ ආකාරයට ගිහිල්ලා බලන්න දැන් ඔන්න මම වෙබ්සයිට් එක ඔබට පෙන්නුවා නේ වෙබ්සයිට් එක පෙන්නුවා නะ අපි ලින්ක් එක දාන්නත් පුළුවන් chat එකේ प्रधान बोर्ड की लाइस्तुगत बोर्ड लाइस्तुगत लाइस्तुगत पोरुगतम प्रधान पोर्व की मेन बोर्ड की प्रधान पोर्व मे प्रधान पोर्व लाइस्तुगत अवम प्राग्दाने मिनिमम कैपिटल रुपया मिनियन पांचियर वैडी समागम तमाय में के तीन तो मेन बोर्ड के दिन समागम वाले अभी जानना मैं मेन बोर्ड के लिए अन्य अनिवार्य में रुपया मिनियन पांचियर वैडी समागम तो ये आडू समागम वाले प्रधान पूर्वे लाइस्ट गत करने बे ये अगर दिनों आपने दिलीसावी पूर्व दिलीसावी बोर्ड के ने कर तो मैं गोलांट मैं के पुलवां अगर पांचियर आडू ये वाला लाइस्ट गत करने හැබ මේකට මේකේ ලයිස්තු ගත කරන්න. يعني මේ දිරිසවි පෝරුවේ ලයිස්තු ගත කරන්න ඕන අවම ප්‍රාග්ධනය රුපියල් මිලියන 100ට වැඩි වෙන්න ඕන. ඒක රුපියල් මිලියන 100ට වැඩි ඒවා මේ දිරිසවි පෝරුවට දාන්න පුළුවන්. හැබැයි රුපියල් මිලියන 500ට වැඩි වුණොත් ඒවට පුළුවන් ප්‍රධාන පෝරුවට යන්න. හරි. ඒක රුපියල් මිලියන 100ට වැඩි 500ට අඩු සමාගම් සාමාන්‍යයෙන් ලයිස්තු ගත කරන්නේ මේ දිරිසවි පෝරුව යටතේ. ඊළඟට තියෙනවා එම්පවර් පෝරුව එම්පාව පෝරුව කියලා කියන්නේ අඩු ප්‍රාග්ධනයක් තියෙන විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන වලට තමයි මේ පෝරුව තියෙන්නේ. ඒකට මේ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන අපි දන්නවා ඉතා අඩු ප්‍රාග්ධනයක් තමයි තියෙන්නේ. මේගොල්ලන්ට පුළුවන් මේ පෝරුවේ තමන්ගේ කොටස් ලයිස්තුගත කරලා ප්‍රාග්ධනය රැස් කරන්න. right? ඒකට මේ එම්පාව පෝරුව විශේෂයෙන්ම හඳුන්වා දෙන්නේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන වලට තමන්ගේ ප්‍රාග්ධනය රැස් කරන්න අවස්ථාවක් දෙන්න කොටස් වෙළඳපළට ඇවිල්ලා right ඊළඟට තියෙනවා মালටි කරන්සි බෝඩ් එක মালටි කරන්සි පෝරුව එතකොට විදේශ සමාගම් වලට මහ බැංකුව අනුමත කරපු විදේශ ව්‍යවහාර මුදලකින් ඒ විදේශ සමාගම් වල කොටස් ශ්‍රී ලංකාවේ ලයිස්තුගත කරලා වෙළඳාම් කරන්න අවස්ථාව දෙන්න තමයි මේ মালටි කරන්සි බෝඩ් එක ආවේ মালටි කරන්සි පෝරුව දෙන්නේ මම තියාගන්නේ විදේශ සමාගම් වල महाबैंक अनुमत कर विदेश व्यवहार मुदल किम विदेश समागम वाल कोटा श्रीलंका वे लाइस्तुगत कर मल्टी करेंसी बोर्ड प्रधान पूर्व तीन विसाय पूर्व तीन इंपाव पूर्व तीन मल्टी करेंसी पूर्व तीन तीन देवन पूर्व की सेकंड बोर्ड की कुलम व्यापार वस्तु हमारे लाइस्तुगत में नीति रीति वाल 7.13 रूल के अटते अवम जनता प्राग्धने मिनिमम पब्लिक होल्डिंग रिक्वायरमेंट सभागन अपोसत्तुनो ये समागम में लाइस्तुगत में देवल पूर्वे लाइस्तुगत करना तो सेकंड बोर्ड के अन्ने वाट मिनिमम पब्लिक होल्डिंग रिक्वायरमेंट के फुलफिल करने बेरनंतमय सेकंड बोर्ड के अन्ने දැන් තව එකක් තියෙනවා වොච් ලිස්ට් කියලා. අපි මේ කලින් ඩිෆෝල්ට් බෝඩ් කියලා හඳුනා ගන්නවා. right වොච් ලිස්ට් එක. ඒක කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුවේ ලයිස්තුගත කිරීමට අදාළ නීති රීති වලට අනුගමනය නොවීම. يعني නීති රීති වලට අනුකූල නොවීම නිසා ඊ නිසි කටයුතු කරන්න ඕනේ කියලා හඳුනාගත් සමාගම් මේ වොච් ලිස්ට් එක යට දක්වනවා. උදාහරණයක් ඇරෙයිද ඔබ වේලාවට තමන්ගේ ඇනුවල් රිපෝට් එක. එහෙම නැත්නම් ගිනුම් වාර්තා පබ්ලිෂ් කරන්න. මේක එතකොට ඔන්න රූල් එක කඩකිරීම. right? ලයිස්තුගත කිරීම වල අදාළ නීති රීති කඩකිරීම. ගන්න ඒ වෙලාවක වෙලාවට ඔබ යනවා වොච් ලිස්ට් එකට.
පබ්ලිෂ් කරපුවාට පස්සේ වොච් ලිස්ට් එකේ එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වොච් ලිස්ට් එකේ කාලයක් ඉඳලා ඊට පස්සේ නිසි ක්‍රියාමාර්ග ගන්නවා. ඒක වොච් ලිස්ට් එකට යනවා කියන්නේ ආයෝජකයන්ට දෙනවා ඉන්ඩිකේෂන් එකක් මේ සමාගම යම් නීති රීති කඩගිරීමක් සිදු කර තියෙනවායි කියලා. ඒක ඔන්න පොඩ්ඩක් ඒ සමාගමෙන් හොඳ නැහැ. එතකොට මේ ඔන්න අපිට තියෙන ප්‍රධාන පෝරුව දිවිසවි පෝරුව එම්පා පෝරුව මල්ටි කරන්සි පෝරුව දෙවන පෝරුව සෙකන්ඩ් බෝඩ් එහෙම නැත්නම් වොච් ලිස්ට් ඊළඟට එහෙම නැත්නම් ඩිෆෝල්ට් බෝඩ් කියලාද අපි කියන්නේ. එතකොට ඒකම මම ඔබට දීලා ඇති අර මේන් බෝඩ් එකේ දිවිසවි බෝඩ් එකේ ලිස්ට් වෙන්න තියෙන වෙනස්කම්. ඒක පළවෙනි එක තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ස්ටේටඩ් කැපිටල්. මේකේ මිනිමම් මිලියන 500ක කැපිටල් එකක් තියෙන්න ඕනේ. මේකට අවශ්‍ය වෙන්නේ මිලියන 100ක් පමණයි. ඒ ඇරෙන්න තව විවිධ ක්‍රයිටීරියා තියෙනවා. ඒවා ඔබට දීලා තිනවා ඔබගේ දැනුම සඳහා, අවබෝධය සඳහා. ඒ ඔබට ඒක කියව ගන්න පුළුවන්. ඒතර ඔබට කොටස් වෙළඳ පළට ගියාම මේ ආකාරයෙන් බෝඩ්ස් යටතේ බලා ගන්න පුළුවන් මේ බෝඩ්ස් වල ලිස්ට් වෙලා තියෙන ඒවා ගිහිල්ලා ඒවා. හරි. ඒක දැන් අපි කොටස් වෙළඳ පළේකට ගියොත් දැන් මෙතන ගිහිල්ලා අපිට බලන්න පුළුවන් ලයිස්තුගත ආයතන ලයිසුගත ආයතනේ වලට ගියාම අපිට තියෙනවා මොකද්ද මේ දින ප්‍රධාන සහ දිරිසවි පුවරු එම්පාව පුවරු විවිධාංගික මුදල් පුවරුව දේපල වෙළඳාම් ආයෝජන භාරය රයිට් ප්‍රධාන සහ දිවිසවි පුවරු කියන එකට අපි යක් දොර ප්‍රධාන සහ දිවිසවි පුවරු වල වෙනස්කම් ඒවා ඔබට දක්නට ලැබෙනවා රයිට් ළඟට අපි ගියොත් එහෙම එම්පාව පුවරු මොකද්ද මේ එම්පාව පුවරුව කියන්නේ ඒ ටික ඔබට දක්න ලැබෙනවා මේවා ඔබට කියවලා වැඩිතුර තොරතුරු ලබා ගැනීමට හැකියාව තියෙනවා රයිට් මෙතන මේ පුවරු වලට ගියොත් මේ පුවරු වල අපිට පේනවා ලිස්ටඩ් ෂෙයාර්ස් රයිට් ප්‍රධාන පුවරුවේ තියෙන ෂෙයාර්ස් ඊළඟට දිවිසවි පුවරුව යටතේ තිබෙන ෂෙයාර්ස් රයිට් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වොච් ලිස්ට් එක යටතේ තියෙන ෂෙයාර්ස් මොනවද කියලා රයිට් ඊළඟට දෙවන පුවරුව සෙකන්ඩ් බෝඩ් එකට ගිහිලා තියෙන ෂෙයාර්ස් මොනවද මේවා අපිට බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා එනිසා මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. එතකොට ඔබට මේ අපි කතා කරන ඒවා ගැන තවදුරටත් අධ්‍යයනය කරන්නට පුළුවන්. රයිට්. දැන් ඒකත් එක්ක අපි යමු කතා කරන්න කොටස් හුමාරුවක් ගැන. දැන් මෙතන අපි කතා කරන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකක් ගැන. රයිට්. මොකක්ද ස්ටොක් එක්ස්චේන්ජ් එකක් කියන්නේ? කොටස් හුමාරුවක් කියන්නේ. එතකොට කොටස් හුමාරුවක් කියන්නේ කොටස් වෙළඳාම් කිරීමට අවශ්‍ය පහසුකම් සපයන සංවිධානාත්මක ක්‍රමයක් කියලා අපිට කියන්න පුළුවන්. ලංකාවේ තියෙන එකම කොටස් හෝමාරුව කොළඹ කොටස් හෝමාරුව. කොටස් හෝමාරුව කීපයක් තියෙන්න පුළුවන්. ඇමරිකාවේ අපිට එහෙම කොටස් හෝමාරුව කීපයක් හඳුනා ගන්න පුළුවන්, right? දැන් ලංකාවේ ගත්තොත් එක කොටස් හෝමාරුවයි තියෙන්නේ. මොකද ඒ කොළඹ කොටස් හෝමාරුව අපි කියනවා කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියලාද අපි හඳුන්වනවා, right? එතකොට මතේ තියාගන්න මොකද්ද කොටස් හෝමාරුවක් කියන්නේ? කොටස් වෙළඳාම් කිරීම සඳහා පහසුකම් සපයන සංවිධානාත්මක රාමුව. එහෙමද ක්‍රමය. ඒක සමාගමට සමාගම් වලට පුළුවන් තමන්ගේ දිගුකාලීන අරමුදල් අවශ්‍යතා නැත්නම් ප්‍රාග්ධනය සපයා ගැනීමට මේ කොටස් වෙළඳපළට ගිහිල්ලා ඒ කොටස් වෙළඳපළ තුල කොටස් හා ණය සුරැකුම්පත් නිකුත් කරන්න. එතකොට ආයෝජකයොත් මේ වෙළඳපළට එනවා. මේ ආයෝජකයන්ට පුළුවන් මෙහෙම නිකුත් කරන කොටස් හා ණය සුරැකුම්පත් මිලදී ගැනීම සිදු කරන්න මුදල් ආයෝජනය කරන්න. එතකොට මේ කොටස් හෝමාරුව තුල මේ කොටස් වෙළඳාම සිදු වෙනවා. කොටස් නිකුතුව හා නායකර නිකුතුව ඊළඟට මේ පැත්තෙන් ආයෝජකයෝ ඇවිල්ලා මුදල් ආයෝජනය සහ ඒවා මිලදී ගැනීම. එතකොට මේ කොටස් වෙළඳපළ මගින් ඒ කොටස් වෙළඳපළේ ලේඛනගත වූ සමාගම් වලින් නිකුත් කරන කොටස් හා නායකර මිලට ගන්න විකුණන්න ඕන ද්විතීක වෙළඳපළ පහසුකම් ආයෝජකයන්ට සපේ. එතකොට මේ ලංකාවේ මේ කටයුතු කරන්න අවශ්‍ය අධිකාරී බලය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය හුමාරු කොමිෂන් සභාව කොළඹ ව්‍යාපාර වස්තු හුමාරු එහෙම නැත්නම් කොළඹ කොටස් හුමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට ලබා දීලා තියෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන එකම කොටස් හුමාරුව, right? එතකොට මේකෙන් තව දෙයක් ඔබට පේනවා. මේ කොටස් හුමාරුව කොළඹ කොටස් හුමාරුව හෝ කොටස් හුමාරුව කවුද නියාමනය කරන්නේ ලංකාවේ? ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය හුමාරු කොමිෂන් සභාව. නැයි, ඒගොල්ලෝ තමයි මේ නියාමනය සිදු කරන්නේ.
right? මේ කොළඹ කොටස් හෝමාරුවේ කොටස් වෙළඳාම පරිගණක තාක්ෂණය හරහා විද්‍යුත් වෙළඳ ක්‍රමයට සිදු වෙනවා. මේක කිසිම මේ ලේඛන හෝමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. විද්‍යුත් වෙළඳ පීඨිකාවක තමයි මේ ගණදුන සිදු වෙන්නේ. right? එතකොට මේ කොටස් හිමිකම් ලැබුණම ඔබට ඒවට මේ ලේඛනගත සහතික පත්‍ර ලැබෙන්නේ නැහැ. මේක නිර්ලේඛනයි right එතකොට මේ කොටස් කොහෙද එනං ඔබට තැම්පත් වෙන්නේ ඔබගේ මධ්‍යම තැම්පත් වෙ තියෙන ආයෝජක ගිණුම් වල right ආයෝජක ගිණුම් එතකොට අපි මේක කතා කරා පහුගිය පාඩමක නේ මධ්‍යම තැම්පතු ක්‍රමය සහ ආයෝජක ගිණුම් right එතකොට මේ කොටස් හිමිකම් සඳහා සාධිකයක් ලැබෙන්නේ නැහැ ඒවා නිර්ලේඛනයි එතකොට මධ්‍යම තැම්පතු ක්‍රමයේ තියෙන ආයෝජකයන්ගේ ගිණුම් වලට මේ කොටස් බැරවීම සිදු වෙනවා ඒ අදාළ ගණන දුණු සටහන් වීම සිදු වෙනවා ඉලෙක්ට්‍රොනිකලි right එතකොට මේ ඉලෙක්ට්‍රොනිකලි කොටස් වෙළඳාම සිදුවීම නිසා මේක ඉතා වේගයෙන් සහ කාර්යක්ෂම කිරීමේ හැකියාව ලැබිලා දෙනවා right එතකොට කොටස් වෙළඳාම ඒ අනුව අපිට පැහැදිලි වෙනවා කොටස් වෙළඳාමට එන්න ඕනේ නම් දැන් ඔබට ඕනේ නම් කොටස් වෙළඳපළේ කොටස් වෙළඳාම් කරන්න ඔබ අනිවාර්යයෙන්ම මධ්‍යම තැම්පතු ක්‍රමයේ ගිණුමක් ආරම්භ කරන්න ඕනේ ඔබට පුළුවන් ඔබේ කොටස් තරව කරුවා හරහා ඒ ගිනුම ආරම්භ කිරීම සිදු කරන්නේ. එතන මාධ්‍ය ආන කොටස් වෙනදාම තරව් කරුවන්. එහෙම නැත්නම් බ්‍රෝකර් වරුන් හරහා සිදු වෙන්නේ ඒ ගණදුන වලට අදාළ මුදල් පියවීමත් බ්‍රෝකර් වරුන්ගේ බැංකු ගිනුම හරහා තමයි සිදු වෙන්නේ. එතන මාධ්‍ය ආන මේ එක්ස්චේන්ජ් එකක්. එහෙම නැත්නම් හුවමාරුවක තියෙන ප්‍රධාන දේ තමයි ආයෝජකයන්ට විශ්වාසය සැපයීම. එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් දෙනවා. එතකොට ඔබ ෂෙයාර්ස් මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ විකුණපුවම ඔබට කොන්ෆිඩන්ස් දෙනවා ඔබට අනිවාර්යෙන්ම මුදල් ලැබෙනවා ඔබ මුදල් දීලා ෂෙයාර්ස් මිලට ගත්තොත් ඔබට කොන්ෆිඩන්ස් තියෙනවා අනිවාර්යෙන්ම මේ ෂෙයාර්ස් ටික ඔබගේ ගිණුමට ආයෝජන ගිණුමට වැටෙනවා එතකොට මේක එන්ෂුවර් කරනවා මේ කොටස් හෝමාරු මේ තරව් කරුවන්ව මේ කොටස් හෝමාරුව හා සම්බන්ධ වෙනවා එතකොට මේ තරව් කරුවන් හරහා මේ ගණදුණු නිසි පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීම කොටස් හෝමාරුවේ කාර්යයක්. හරි. එතකොට මිලදීගත් කොටස් ලැබෙන්නට ඕනේ. ඒ කොටස් විකුණු කෙනාට මුදල් ලැබෙන්නට ඕනේ. එය කොටස් හෝමාරුව මගින් ඒ සිදුවෙන ආකාරය තහවුරු කිරීම කරන්නට ඕනේ. හරි. නියොර මත තියාගන්න ඔබ කොටස් වෙළඳාමට යනවා නම් කොටස් වෙළඳපළට යනකොට ඔබට ඔබට නිකන් කෙලින්ම යන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම කොටස් තරව්කරුවෙක් එහෙම නැත්නම් බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි යන්න ඕනේ. ඒතර මේ කොටස් තරව්කරුවා සමග එකතු වෙලා ඒ තරව්කරුවා මාර්ගයෙන් මධ්‍යම තැන්පත්ුවේ ආයෝජන ගිණුමක් ඔබ සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන තමයි ඔබ මාකට් එකට යන්නේ මේ තරව්කරුවා හරහා. ඒතර මේ තරව්කරුවා හරහා ඔබට පුළුවන් මාකට් එකේ කොටස් මිලට ගන්න. එතකොට මේ මිලට ගන්න කොටස් ඔබේ ආයෝජන ගිණුමට බැර වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් කොටස් විකුණන්න. එතකොට ඔබේ ආයෝජන ගිණුමෙන් කොටස් අඩු වෙලා ඒ විකිණීම සිදු වෙනවා. right. දැන් මලේ තියාගන්න මේ කොටස් වෙළඳපොළ ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බෑ සාංගමික සහ රාජ්‍ය ණය සුරකුම්පත් වලත් ද්විතීක වෙළඳපොළ හැටියට කටයුතු කරන්නේ මේ කොළඹ කොටස් හෝමාරුව. එතකොට සාංගමික ණයකර රාජ්‍ය ණය සුරකුම්පත් මේ කොටස් වෙළඳපොළ තුල වෙළඳාම් වීම අපිට දක්නට ලැබෙනවා. ලයිස්තුගත වීම දක්නට ලැබෙනවා. right එතකොට කොළඹ කොටස් හෝමාරුවේ කොටස් වගේම ණය සුරකුම්පත්ත් ලයිස්තුගත කරනවා මේ ඔබ මතක තියාගත යුතුයි right එතකොට මේ හැබැයි මතක තියාගන්න මේක අනිවාර්යයෙන්ම දිගු කාලීන ණය සුරකුම්පත් තමයි මේකේ ලයිස්තුගත වෙන්නේ එතකොට මේ මගින් වෙළඳපළට සහභාගී වෙන ආයෝජකයන්ට කොටස් ගණදුනුයි ණය සුරකුම් ගණදුනුයි එකම ගණදුණු පද්ධතියක් මගින් කරන්න පුළුවන් වෙලා තියෙනවා. නැත්තම් වෙන වෙනම පද්ධති දෙකකට යන්න ඕනේ. එහෙම දැන් අවශ්‍ය නැහැ. කොටස් ගණදුණුයි ණය සුරකුම්පත් ගණදුණුයි එකම ගණදුණු පද්ධතියක් වගේ කරන්න පුළුවන් මේ කොළඹ කොටස් වෙළඳපොළ තුල. right? දොර ආයෝජකයන්ට වැඩි පහසුවක් සපයලා තියෙනවා. ඒක අපි කියනවා කොළඹ කොටස් හෝමාරුවේ කොටස් මෙන්ම සාංගමික ණයකරද දක්නට ලැබෙනවා. එතකොට සමාගමක් ආරම්භ කරන්න දියුණු කරන්න ප්‍රශස්ත ප්‍රාග්ධන සංයුතිය පවත්වා ගන්නට සාංගමික ණයකර නිකුත් කරලා
අපිට ප්‍රාග්ධන රැස් ගන්න පුළුවන්. ඒක මේවා දිගු කාලීන ආයෝජන. දිගු කාලීන අරමුදල් රැස් කිරීමක් සිදු වෙන්නේ. ඒකට සාංගමික නායකර කොළඹ ව්‍යාපාර වස්තුවේ නැත්නම් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලයිස්සු ගත කරලා වෙළඳාම් කරන්න පුළුවන්. වෙළඳාම් කරන්න පුළුවන්. ඒ තුළ මේ සාංගමික නායකර දිගු කාලීන ආයෝජනයක් නමුත් මේ සාංගමික නායකරවල ද්‍රවශීලතාවයේ ඉහළ නැංවීමක් සිදු කරනවා. සමාංගමික නායකරවල කෝපරේට් ඩිබෙන්චර්ස් නායකරවල ආයෝජනය කරනවා කියන්නේ කොටස් වලට වඩා වෙනස්. ඒක හරියට සමාගමකට යම්කිසි නිශ්චිත කාලයකට නිශ්චිත පොලි අනුපාතයට ණයට දීමක් හා සමානයි. අපි මේ කලින් කතා කරානේ. සමාංගමික නායකරයි කොටස් වී කියන්නේ තමයි සම්පූර්ණ වර්ග දෙකක්. හරි. ඒක මේ සමාංගමික නායකර කියලා කියන්නේ සමාගමට නියමිත කාලෙට නියමිත පොලි අනුපාතයට ණය දීම හා සමානයි. එතකොට මේකෙදී ලාභය අලාභය නොසලකා සාංගමික නායකර හිමියන්ට නියමිත දිනෙදී පොලි ගෙවීමට සමාගම බැඳී ඉන්නවා. ඒක ඔබගෙන් ඇහුවොත් කොටස් වල සහ සාංගමික නායකර අතර ඇති වෙනස මොකක්ද කියලා ඔන්න ඔබට දැන් කියන්න පුළුවන් වෙන්නට ඕන. ඊළඟ ප්‍රශ්නේ කොටස් හුවමාරුවක් සපේන පාසුකම් මොනවාද? පළවෙනි එක තමයි කොටස් වෙළඳාමට පාසුකම් සපයන. ඒකට මේ කොටස් හුවමාරුව තුල දරැව් කරුවන් අරහා කොටස් විලදී ගැනීම විකිණීම කරන්න පුළුවන්. ඊළඟට වෙළඳ මධ්‍යස්ථානයක් තියෙනවා. එතන කලම්බු ස්ටොක් එක්ස්චේන්ජ් එක අපිට තියෙන වෙළඳ මධ්‍යස්ථානයක් අපිට කොටස් හා සම්බන්ධ ගැටළු වලදී යන්න තැනක් තියෙනවා. ඒ වගේම විද්‍යුත් වෙළඳ පීඨිකාවක් සපයනවා. විද්‍යුත් වෙළඳ ක්‍රමයක් සැපයීම සිදු කරනවා. කොටස් ගිනුම් පාත්වාගෙන යාම ගනුදෙනු නිෂ්කාශනය සෙටල් කරන එක රයිට්. එතන මුදල් નિયમિત පරිදි කොටස් විකුණු පුද්ගලයන්ට යාම තහවුරු කරනවා. ඒ විකුණු මිලදීගත් කොටස් ආයෝජකයන්ට නිසි පරිදි ලබා දීම තහවුරු කරනවා. මේ ආකාරයෙන් ගනුදෙනු නිෂ්කාශනයට පහසුකම් සැපයීම සහ ඒවා නියාමනය. ඊළඟට තරව් කරුවන් ලියාපදිංචි කිරීම. ඊළඟට මේ ගනුදෙනු සහ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම. ඊළඟට ජනතාවට ආයෝජකයන්ට කොටස් වෙළඳාමට සම්බන්ධ තොරතුරු සැපයීම සහ දැනුවත් කිරීම. මේවා තමයි කොටස් හුවමාරුවක ප්‍රධාන කාර්ය ලෙස අපි හඳුනා ගන්න. දැන් මේ කොටස් නිකුතු ගත්තොත් අපිට කොටස් නිකුතු ප්‍රධාන වශයෙන් තුනක් හඳුන ගන්න පුළුවන්. එකක් තමයි මහජන නිකුතු. එතකොට මේ මහජන නිකුතුවක් කියන්නේ මොකක්ද? මහජන නිකුතුවක් කියලා කියන්නේ ඕනෑම කෙනෙකුට මහජනයාට නේ ඕනෑම කෙනෙකුට කොටස් මිලදී ගැනීමට ආරාධනා කරමින් කරන විවෘත කොටස් නිකුතුවක්. දැන් අපි මේක ඉංග්‍රීසියෙන් මනම් මතකයි IPO කියලා කියනවානේ Initial Public Offering IPO. ඒතර මේකකදී සමාගම ගිහිල්ලා ඕපන්ලි ඕනම කෙනෙකුට කොටස් මිලට ගන්න විවෘත ආරාධනාවක් කරනවා. හරි. ඒතර විවෘත කොටස් නිකුතුවක්. මේකෙදී සාමාන්‍යයෙන් සමාගම ඒ සමාගමේ තොරතුරු ඇතුළත් පොතක් ප්‍රකාශයට පත් කරනවා. අපි ඉංග්‍රීසියෙන් මේක කියනවා ප්‍රොස්පෙක්ටස් කියලා. අපි සංස්ථා ප්‍රකාශය ලෙස හඳුන ගන්න පුළුවන් මේක. ඒතර මේ පොත් පිංචේ ඕන් සටහන් කරනවා සමාගමේ සංයුතිය, සමාගමේ ප්‍රොෆයිල් එක, අධ්‍යක්ෂකවරුන් කල්පනාකාරීත්වය, ඔවුන්ගේ විෂන්, මිෂන්, අනාගත ක්‍රියාකාරීත්වය මෙයාගේ සමාගම පිළිබඳ සියලු තොරතුරු මේ සැකවින් සටහන් කරනවා මේ සංස්ථා ප්‍රකාශයේ. ඉතින් මේ ආයෝජකයෙකුට පුළුවන් මේ සංස්ථා ප්‍රකාශය කියවලා තමන්ගේ ආයෝජන තීරණ අරගන්න. රයිට්. ඒක ආයෝජකයෝ මේ සංස්ථා ප්‍රකාශය කියවලා ඒකින් ආයතනය පිළිබඳව ඇගයීමක් කරලා ඒ තමන්ගේ ආයෝජන තීරණ නිසි පරිදි අරගන්න. රයිට්. ඒක මෙතනදී වෙන්නේ විවෘතව කොටස් නිකුත් කරනවා. ඒක මේකෙදී මහජනතාවට නොටිස් එකක් දාලා මේක නිකුත් කරනවා. නිකුත් කරලාදී මහජනතාවට පුළුවන් ඒ කොටස් වලට අයදුම්පත් දාලා කොටස් ඉල්ලන්න. රයිට්. එතකොට අයදුම්පතත් එක්ක චෙක් පතක් යවලා මුදල් ගෙවලා කොටස් ඉල්ලනවා. කොටස් ඉල්ලපුවම ඒ අයදුම්පත් ඉල්ලු ප්‍රමාණය ඔහුට ලැබෙනවා. එහෙම සමහරක් වෙලාවට බොහෝ දෙනෙක් කොටස් ඉල්ලලා ඉන්නවා නම් ප්‍රොපෝෂනේට්ලි බෙදී යාම සිදු වෙනවා. රයිට්. එතකොට මේකත් තමයි අපි IPO එකක් කියලා හඳුනගන්නේ නේ. එතකොට අපිට ප්‍රයිමරි ඉෂුස් මේ ළඟදී තියෙන IPO එක
අපිට පේනවා winforce limited right equity ipo offer for subscription right උඩ application form එක තියෙනවා ඊළඟට articles of association prospectus මේකේ prospectus එක මේක click කරොත් ඔන්න අපිට එනවා මේක තමයි සංස්ථා ප්‍රකාශය prospectus කියලා අපි හඳුනනවා right එතන මේකේ එනවා ආයතනයේ පිළිබඳ සියලු තොරතුරු දන්වමින් මොකද්ද මේ ආයතනය මොනවද ඒගොල්ලෝ කරන්නේ මේ ආනදි වශයෙන් මේ තොරතුරු දැක්වමින් මේ prospectus එක නිකුත් කරනවා right එතකොට මේ මේ දින ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එක නේ මේ දින ඇප්ලිකේෂන් එක නේ ඉනිටේෂන් ටු සබ්ස්ක්‍රයිබ් ෆෝ 202 මිලියන් ඔඩ් right ordinary voting shares at an issue price of 16 per share right එනම කීයද නිකුදු මිල රුපියල් 16 16 per share payable in full on application එනම් මේ ඇප්ලිකේෂන් එක දාද්දී මුළු මුදල ඔබ ගෙවන්නට ඕනේ right ඉතින් තමයි ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එක. එතකොට ඔබට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක පුරවලා ඒ අදාළ මුදලත් සමග ආයතනයට ලබා දීලා ඒ කොටස් ඉල්ලා සිටින්න right. එතකොට ඔබට දැන් පුළුවන් මේක ගිහිල්ලා බලන්න right මේක බලන්න ගිහිල්ලා ඔබට මේ ලයිස්තුගත ආයතනයේදී ප්‍රයිමරි ඉෂුස් කියන කරදී මේක බලා ගන්න පුළුවන්. लिंक दिंक दिंक प्राइमरी इश्यूस लिंक बला එතකොට මේ තියෙන්නේ ඒ වගේම කලකට පෙර ඉතාමත් ප්‍රචලිත වෙච්ච මත ඉතාමත් සීග්‍රේන් අලෙවි වෙච්ච ඩයලොග් නිකුත් කරපු මේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එක right ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එක ඒකේ මේ නොටිස් එකක් තමයි ඔබට දාලා තියෙන්නේ මේක කියන මොකද්ද මේ through this මේ prospectus එක වුන් නිකුත් කරපු එන through this prospectus the company and the TM international limited The selling shareholder hereby wishes to make an invitation in respect of 712,336,293 ordinary shares with a par value of rupees 1 each of Dialog Telecom Limited to the general public at the share offer price to be described in terms of section 7.15 herein payable in full on application. ඔන්න ජනතාවට නිවේදනය කරනවා right ඒතකොට ජනතාවට පුළුවන් දැන් මේ shares වලට apply කරන්න right මෙහෙම අපි කියන මොකද්ද IPOs initial public offerings එවැනි එක තමයි අපිට හඳුන ගන්න පුළුවන් rights issues එහෙම නැත්නම් හිමිකම් නිකුතු හිමිකම් නිකුතු මොකද හිමිකම් නිකුතුවක් කියන්නේ සමාගමක වත්මන් කොටස් හිමියන්ට පමණක් right ඒතකොට වත්මන් කොටස් හිමියන්ට පමණක් දැනට ඉන්න shareholders ලට විතරයි මිලදී ගැනීමට විවෘත වන කොටස් නිකුතුවක් හිමිකම් නිකුතුවක් වේ. දැන් අපි හිතමු සමාගමට මුදල් අවශ්‍යයි. සමාගමට මුදල් අවශ්‍ය වුණාම සමාගමට පුළුවන් නව කොටස් නිකුතුවකට යන්න. නව කොටස් නිකුතුවකට ගියොත් අලුත් ආයෝජකයන්ට පුළුවන් ඒ කොටස් ගන්න. එතකොට ඉන්න අයිතිකරුවන්ගේ අයිතිය ඩයලූට් වීමක් සිදු වෙනවා නේ. ඉහිල් වීමක් සිදු වෙනවා. මොකද දැන් අලුත් අයිතිකාරයෝ වෙන්න පුළුවන් අලුත් කෙනෙක්ට අයිතියක් යනවා. කෙනෙකුට පුළුවන් මේ අලුත් කොටස් වලට සල්ලි දාලා ඒව අරගෙන ටිකක් වැඩි අයිතිකරුවෙකු වෙලා එන්න. ඒතකොට සමහරක් වෙලාවට ඉන්න අයිතිකරුව මේ තමන්ගේ අයිතිය ඩයලූට් වෙනවට කැමති නැහැ. ඉතින් ඒගොල්ලන්ට කියන්න පුළුවන් නෑ අපි සල්ලි දාන්න. ඕගොල්ලෝ අපිට අලුත් ෂෙයාස් විකුණලා සල්ලි හොයන්න. ඒතකොට සමාගමට පුළුවන් තමන්ගේ ඉන්න අයිතිකරුවන්ගේ අයිතිය රැකගනිමින් ප්‍රාග්ධනය රැස් කරන්න ඕනේ නම් ඉන්න අයිතිකරුවන්ට විතරක් මිලට ගන්නට පුළුවන් වෙන විදියට කොටස් නිකුතුවක් කරන්න. එතකොට ඉන්න අයිතිකරුවන්ට පමණයි ඒ කොටස් මිලට ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ කොටස් මිලට ගන්නවා. එතකොට ඒ කොටස් ඒ අයිතිකරුවන්ටමයි හම්බෙන්නේ. හැබැයි නව අලුතෙන් මුදල් සමාගමට ගලා යනවා. ඒක සමාගමේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. එතකොට
සමාගම කට තමන්ගේ ඉන්න අයිතිකරුවන්ගේ අයිතිය ඩයිලූට් නොකර ප්‍රාග්ධනේ රස කරගත හැකි ක්‍රමයක් තමයි මේ හිමිකම් නිකුතුවක් කියලා කියන්නේ. එතකොට මේ හිමිකම් නිකුතුවකදී වත්මන් ඉන්න කොටස් හිමියන්ට තමන්ට තියෙන කොටස් ප්‍රමාණයට අනුපාතිකව නව කොටස් මිලදී ගැනීමට අයිතිය ලැබෙනවා. රයිට්. එතකොට මේ අයිතිය යම් කිසි නිශ්චිත කාලයක් තුළ පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අයිතිය අහිමි වීම තමයි සිදු වෙන්නේ. එතකොට ඉන්න කොටස් හිමියන්ට අවශ්‍ය නම් පුළුවන් තමන්ගේ අයිතිය කොටස් වෙළඳපොලේ විකුණන්න. රයිට්ස් ට්‍රේඩ් කරන්න. එහෙම අයිතිය විකුණුවොත් වෙන කෙනෙකුට පුළුවන් ඒව අරගෙන ඒක හරහා මුදල් යොදවලා කොටස් ගන්න. රයිට්. එතකොට මේ රයිට්ස් ඉෂුව එකදී කම්පැනි එක්සිස්ටින් ෂෙයාර් හෝල්ඩර්ටම තමයි නිකුත් කිරීම සිදු කරන්නේ ෂෙයාර්ස්. එතකොට මේ නිව් ෂෙයාර්ස් නිකුත් කරනවා ඉන්න අයට එක්සිස්ටින් ෂෙයාර් හෝල්ඩර්ස්ලට. එතකොට ඒගොල්ලෝ කම්පැනි එකට සල්ලි දානවා. එතකොට කම්පැනිට අවශ්‍ය ප්‍රාග්ධනය ලැබෙනවා. ඉන්න ෂෙයාර් හෝල්ඩර්ස්ලටමයි ෂෙයාර්ස් නිකුත් කරලා ගන්න අවස්ථාව දෙන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ අයිතිය ප්‍රමාණයත් ආරක්ෂා වෙනවා නේ. එතකොට මේ මතක තියාගන්න හැබැයි මේගොල්ලන්ට මේකේ ඔප්ෂන් එකක් තියෙනවා සෙල් කරන්න. එහෙම විකුණොත් ඔය අයිතිය ඩයිලුට් වීම සිදු වෙන්නත් පුළුවන්. ඒවල සමාගමේ අයිතිකරුවන්ගේ අයිතිය ප්‍රමාණයට බලපෑමක් ඇති නොවන ආකාරයට ඉන්න අයටමයි මේක නිකුත් කරන්නේ. එතකොට සමාගමේ අයිතිකරුවන්ට මුදල් යොදවා තම අයිතියේ ප්‍රමාණය රැකගත හැකි අතර සමාගමටද අවශ්‍ය අර මුදල් දැනට සිටින කොටස් හිමියන් ගෙන්ම රැස් කරගත හැකි වේ. එතකොට සමාගමට අර මුදල් ලැබීමක් මේදී සිදු වෙනවා. මතක තියාගන්න මේදී මේ කොටස් නිකුත්ුවේදී සමාගමන සල්ලි එනවා. අරමුදල් ලැබීම සිදු වෙනවා. මේක තමයි හිමිකම් නිකුතුවක් කියලා අපි හඳුනගන්නේ. දැන් උදාහරණයක් ඔන්න ඔබට පෙන්වන්න පුළුවන්. දැන් අපි මේ තියෙන ළඟදී තියෙන හිමිකම් නිකුතු. හඳුන මේක කියනවා මේ රයිට්ස් ඉෂු, රයිට්? අපි දුන්න නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් NDB, රයිට්? ඉෂු ප්‍රයිස් 75යි, රයිට්? 28ට 61. ඒ කියන්නේ 28 for 61. ඔබට ෂෙයාර්ස් 61ක් තියෙනවා නම් 28ක් ගන්න අයිතිය දෙනවා. ඔබට ෂෙයාර්ස් 61ක් තියෙනවා නම් 28ක් ගන්න අයිතිය දෙනවා. ඒ කාටද හම්බෙන්නේ? මෙන්න මේ 12 අප්‍රේල් 12 ෂෙයාර්ස් තිබ්බ කට්ටියට තමයි මේ අයිතිය ලැබිලා තියෙන්නේ. right? ඒක ලෙටර් එක ඩිස්පැච් කරනවා 20. ෂෙයාර්ස් තමන්ගේ අයිතිය අවශ්‍ය නම් මෙලදාම් කරන්න පුළුවන් 27යි 4යි 4 අප්‍රේල් 27යි මැයි 4යි 4 මේකේ ඇක්සෙප්ටන්ස් තියෙන්නේ 5 මැයි 5. ඒ වගේ දැන් මෙතන ගත්තොත් එහෙම SMB ලීසින් 5 for 1 එක ෂෙයාරයක් තියෙන කෙනෙකුට 5ක් ගන්න අවස්ථාව දීලා තියෙනවා. හිමිකම දීලා තියෙනවා. එතකොට ඔබට ෂෙයාර එකක් නම් තිබ්බේ දැන් ඔබට පුළුවන් ඒ ෂෙයාර්ස් 5ක් ගන්න. තව ඔබට දැන් ඔබටයි අයිතිය තියෙන්නේ, වෙන කාටවත් නෑ. ඔබට අයිතිය තියෙනවා ඒ පහක් ගන්න ඕනේ. හැබැයි ඔය ඒ පහට 135 ගානේ ගෙවලා තමයි ගන්න ඕනේ. එකක් තියෙනවා නම් පහක් ගන්න පුළුවන් මේ අදාළ මුදල ගෙවලා. හැබැයි ඔයාට පුළුවන් ඕනේ නම් මේ මේක ගන්නේ නැතුව මේ එකකට ඔබට දැන් පහකට අයිතිය තියෙනවානේ, පහ ඔයාලා ට්‍රේඩ් කරන්නත් පුළුවන්, වෙළඳාම් කරන්න. රයිට් ඉෂුස්. එන්න මේ තියෙන්නේ වගේ නෝටිස් දාපුවනේ සම්පත් බැංක් රයිට් ඉෂු. ඔකල් මේ 2017 නේ. Undertake right issue of 50 million ordinary shares. The bank said yesterday. Right? Shares will be issued on the basis of 3 new shares for every 13 existing shares. Again, so what share? තියෙන හැම shares 13ටම 3ක් ගන්න පුළුවන්. Right? At a price of ₹250 per share. එතකොට මේ එක share එකක ගාණ තමයි 250. එතකොට shares 13ක් තියෙනවා නම් වාඩ රුපියල් 750ක් ගෙවලා තව වැඩිපුර ෂෙයාර්ස් 3ක් ගන්න පුළුවන්. ඔන්න මේකේ රයිට් ඉෂු එකේ වැඩි. මෙතන HNB එකේ වගේ එකක්. ඒතර කියන එක්ස්ට්‍රා ද එක්ස්ට්‍රා ඕඩිනරි ජෙනරල් මීටින් EGM held by Hatton National Bank PLC with regard to the issuance of shares by way of right issue was successfully concluded yesterday. As per the resolution passed by majority shareholders, the bank will issue one new share for every 6 shares held by ordinary voting and ordinary non-voting shareholders. Right? එමනම් මේක කියන්නේ මොකද්ද? Shares 6ක් තියෙන හැම එක්කෙනෙකුටම එක ගානේ ගන්න අයිතිය දෙනවා. Right? වැඩිපුර එකක් ගන්න පුළුවන්. ඔන්නේ මේ අලුත් හිමිකම් නිකුත් වෙන.
The shares to be provisionally allotted to each shareholder would be based on the shares held at the end of trading of the day, trading on the date of the EGM. මේ EGM එක තිබ්බ දවසේ shares තිබ්බ අයට තමයි මේක හම්බෙන්නේ. No ordinary voting shares would be offered at a price of 220 per share, while ordinary non-voting shares would be issued at 190 per share. එතකොට මේ ordinary shares කියන්නේ සාමාන්‍ය කොටස් ඡන්දයිතිය තියෙන ඒවා. මේවා මේ හිමිකම් නිකුතු යටතේ ගන්න පුළුවන් රුපියල් 220කට. එතකොට හයක් තියෙනවනම් එකක් හම්බෙනවා. එතකොට රුපියල් 220ක් ගෙවලා ඔබට ගන්න පුළුවන් ඒක. හරි. එතකොට non-voting shares කියලා කියන්නේ දැන් මෙතන මේ ඡන්දයිතිය නැති නිශ්ඡන්ද කොටස්. ඡන්දයිතිය නැති කොටස් ඔබට ගන්න පුළුවන් 190 ගන්න. එතකොට ඔබ ගාව තියෙන්නේ ඡන්දයිතිය නැති කොටස් නම් ඔබට හිමිකම් නිකුතු යටතේ දෙන්නේ ඡන්දයිතිය නැති කොටස්. එතකොට ඔයාට ඒකේ රුපියල් 190ක් ගෙවලා ගන්න පුළුවන්. රයිට්. එතකොට අපිට පේන ඡන්දයිතිය නැති කොටස් වල මිල අඩුයි හේතුව ඔවුන්ට ඡන්දයිතිය පාවිච්චි කරන්න බැරි නිසා. ඊළඟ නිකුතු වර්ගය තමයි අපි දකින්නේ ප්‍රසාදේවත් බෝනස් නිකුතු. ඒක බෝනස් නිකුතුවක් කියලා කියන්නේ සමාගමක රඳවාගත් ලාභ සංචිත වලින් කොටසක් භාවිතා කරලා වත්මන් කොටස් හිමියන්ට කොටස් ගන්න පුළුවන් කොටස් හිමියන් නොමිලේ කොටස් නිකුත් කිරීම. right? එතකොට මේ මෙතනදී මම කියන්නේ මේක බෝනස් එකක් නේ. මේකෙදී සල්ලි හම්බෙන්නේ නැහැ, සල්ලි ගෙවන්න ඕනේ නැහැ. දැන් කලින් හිමිකම් නිකුතු වෙනනම් කොටස් හිමිය සල්ලි ගෙවන්න ඕනේ. සමාගම වල සල්ලි හම්බෙනවා. දැන් මෙතනදී එහෙම එකක් නැහැ. මේ බෝනස් නිකුතුවක් කියන්නේ සමාගමේ රඳවාගත් ලාභ සංචිත වලින් කොටසක් භාවිතා කරලා වත්මන් කොටස් හිමියනේ නොමිලේ කොටස් නිකුත් කරනවා. නොමිලේ, right? නොමිලේ කොටස් නිකුතුවක් සිදු වෙනවා. right? කොහොමද මේ දෙන්නේ? ලාභ සංචිත වලින් තමයි දෙන්නේ. හරි. එතකොට මේ කොටස් නිකුතුව කොටස් හිමියන් සතු කොටස් ප්‍රමාණයට අනුපාතිකව කරන්න පුළුවන්. සමාගමට මුදල් ලැබීමක් සිදු වෙන්නේ නැහැ. මතක තියාගන්න ලාභ සංචිත කියලා කියන්නේ අයිතිකරුවන්ගේ අයිතියක්. මේ ලාභ සංචිත වලට අයිතිවාසිකම තියෙන්නේ කොටස් හිමියන්ට. එතකොට මේ කොටස් හිමියන්ට ලාභ සංචිත යම් කිසි වෙලාවක සමාගමට තීරණය කරන්න පුළුවන් දැන් ගෙවන්න ඕනේ කියලා. right? එතකොට මෙහෙම ගෙවද්දී මේගොල්ලන්ට පුළුවන් ආකාර දෙකකට ගෙවන්න. පළවෙනි එක තමයි කෑෂ් වලින් ගෙවන්නේ. එතකොට ලාභ සංචිත තියෙනවා ඒක දැන් කොටස් හිමියන කෑෂ් හැටියට බෙදා දෙනවා. දැන් මෙතනදී සමාගමට කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නයක් එනවා. මොකද මුදල් එළියට යවන්න ඕනේ නේ. එතකොට කෑෂ් ෆ්ලෝ එකට සමාගම ඒක බලපානවා. මුදල් ප්‍රවාහයට බලපානවා. එහෙම නැ එහෙම නැතුව කරන්න පුළුවන් ක්‍රමය තමයි මේ බෝනස් කොටස් නිකුතුව. බෝනස් කොටස් නිකුතුවකදී සමාගමේ මුදල් යන්නේත් නැහැ, සමාගමට මුදල් එන්නේත් නැහැ. එහෙනම් මුදල් ප්‍රවාහයට එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ එකට බලපෑමක් නැහැ. කෑෂ් ෆ්ලෝ එකේ බලපෑමක් නැහැ. නොමිලේ කොටස් නිකුතුව වෙනවා. ඒතකොට කොටස් නිකුතුවේදී ඒ ලාභ සංචිත කොටස් හිමියන්ට බෙදී යාම සිදු වෙනවා. right? ඒතකොට සමාගමට මුදල් ලැබීමක් සිදු වෙන්නේ නැහැ. ඒතකොට මෙතනදී කම්පැනි එක තියෙනවා. කම්පැනි එකට සංචිත තියෙනවා. මේ සංචිත කාටද හිමි? එක්සිස්ටින් ෂෙයාර් හෝල්ඩර්ස් වල තමයි මේ සංචිතේ හිමිකම තියෙන්නේ. ඒතකොට මේ සංචිත වලින් තමයි මේගොල්ලෝ අලුත් ෂෙයාර්ස් හදලා ඒ මේ සංචිත ෂෙයාර්ස් වලට කන්වර්ට් කරලා ඒ ෂෙයාර්ස් මේ ඉන්න ෂෙයාර් හෝල්ඩර්ස්ට බෙදා දීම සිදු කරන්නේ. එතකොට මෙතනදිත් සමාගමේ අයිතිකරුවන්ගේ අයිතිය ප්‍රමාණයට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ඉන්න ෂෙයාර් හෝල්ඩර්ස්ටම තමයි මේ ෂෙයාර්ස් ටික බෙදිලා යන්නේ. ඉතින් සමාගමේ අයිතිකරුවන්ට එහෙම නැත්නම් ෂෙයාර් හෝල්ඩර්ස්ට මේක ලොකු වාසියක්. මොකද මුදල් යෙදවීමකින් තොරව මේගොල්ලන්ට කොටස් හිමි වෙනවා. මුදල් යෙදවීමකින් තොරව කොටස් හිමි වෙනවා. එතකොට ඒ කොටස් විකුණලා සල්ලි වා ගන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ට මේ වාසියක් මේ වෙන්නේ. සංචිත කොටස් හැටියට බෝනස් ලබා දෙනවා නේ. එතකොට මේ මගින් සංචිතවල තියෙන මුදල් කොටස් ලෙස අයිතිකරුවන් අතර බෙදා හැරීම සිදු වෙනවා. සමාගමෙන් මුදල් ලැබීමක් හෝ සමාගමෙන් මුදල් ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් සමාගමේ මුදල් ප්‍රවාහයට බලපෑමක් නැහැ. එතකොට අපිට මේ සංචිත ප්‍රාග්ධනීකරණය කියලත් මේක හඳුනා ගන්න පුළුවන්. ඒක සංචිත ප්‍රාග්ධනීකරණයේදී සිදුවෙන්නේ සමාගම සතුව තියෙන රඳවාගත් ඉපැයුම්, ඒ කියන්නේ කාලයක් පුරා ව්‍යාපාරය තුළ අපි තියාගෙන ආපු ඇකියුමුලේට් කරපු ලාභය ප්‍රාග්ධනයේ බවට හරවලා සාමාන්‍ය කොටස් හිමියන්ට නිකුත් කිරීම සිදු කරනවා. ඒක තමයි මේ අපි කරන්නේ. ඒත් මේක අපි සංචිත ප්‍රාග්ධනීකරණය කියලත් අපිට හඳුනා ගන්න පුළුවන්.
එතකොට මේකෙදී ඉන්න කොටස් හිමියන්ට යම් කිසි අනුපාතයකට අනුව කොටස් බෙදා දීම සිදු වෙනවා right මේ කොටස් වොන්න පස්සේ වොන්න විකුරන්නට පුළුවන් දැන් උදාහරණයක් ඇහිලා අපිට කියන්න පුළුවන් පහට එකක් පහට එකක් කියන්නේ ඔබට කොටස් පහක් තියෙනවා නම් වැඩිපුර බෝනස් ෂෙයාර් එකක් හම්බ වෙනවා නේද ඒක කලින් වගේම යම් කිසි දවසක දවසක ඉන්න කොටස් හිමියෝ අරගෙන ඒ කොටස් හිමියන්ට කියනවා පහට එක අනුපාතයට ඔබට බෝනස් ෂෙයාර්ස් දෙනවා ඒක කොටස් පහක් තියෙනවා නම් ඔබට නොමිලේ ෂෙයාර් එකක් හම්බ වෙනවා කොටස් 20ක් තියෙනවා නම් ආ පහ පහේව කීයක්ද තියෙනවද හතරක් තියෙනවා නේ 20 බෙදීම පහකින් හතරක් හරි එහෙනම් ඔබට ෂෙයාර්ස් හතරක් හම්බ වෙනවා පහට එකයි අනුපාතය නේ එතකොට මේ යම් කිසි අනුපාතයකට මේ විදිහට බෝනස් නිකුත්ව කරන්න පුළුවන් එතකොට ඔබට ෂෙයාර්ස් පහක් තියෙනවනේ එකක් හම්බ වෙනවා 20ක් තියෙනවනේ හතරක් හම්බ වෙනවා රයිට් 100ක් තියෙනවනේ 20ක් හම්බ වෙනවා මේ පහට එක අනුපාතයට ඔබට බෝනස් ෂෙයාර්ස් ලබා ගන්නට පුළුවන් රයිට් එතකොට සමාගමේ ප්‍රාග්ධනය වැඩි වෙනවා රයිට් සමාගමේ ප්‍රාග්ධනය වැඩි වෙනවා කොටස් හිමියන්ගේ මේ අයිතිය ප්‍රමාණයට බලපෑමක් නැහැ සමාගමේ මුදල් ප්‍රවාහයටත් බලපෑමක් නැහැ නමුත් මතක තියාගන්න මේක කරනකොට මේ මේ සඳහා පූර්ව අනුමැතියක් අරගෙන ව්‍යාපාර වස්තු මාවෙන් තමයි ඔබ කරන්නට ඕනේ. right. ඒකත් එක්ක අපි ගමන් කරන්නේ කොටස් වෙළඳාම ගැන කතා කරන්න. මම හිතන්නේ අපේ කාලයේ අවසාන නිසා අපි ඒ පාඩේ විතර ඉඳලා ඊළඟ සතියේ අපි කතා කරනවා. එතකොට දැන් අපිට පුළුවන් ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ සාකච්ඡා කරපු ඒවයි දැන් අපිට කතා කරන්න පුළුවන්. බලමු අපි ඔබේ ප්‍රශ්න මොනාරද තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට අපි යමු. කලින් නෝට්ස් ගන්න කොහොමද මේ ඔක්කොම නෝට්ස් එක මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙන්නට උනේ ඔබට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ධනුෂ්ක ඔබට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පෝටල් එකෙන් ඔක්කොම අප්ලෝඩ් කරලා තියෙන්නේ ඇඩ් වෙන මොනවද ගැටලු තිබෙනවද වෙන මොකද ගැටලු නැත්නම් අපි අදට සෙෂන් එක නිමා කරමු අපි ඊළඟ සතියේ මේ සෙෂන් එක කරගෙන යනවා ළඟට ඒක ඉවර වෙලා අපිට පුළුවන් තව අපිට දිනා විදේශ විනිමය වෙළඳපොළ සහ ව්‍යුහගත වෙළඳපොළ සහ තව ව්‍යුහගත වෙළඳපොළ ඒව ගැන කතා කරන්න තියෙනවා නේ අපි ඒක කතා කරමු. බොහොම ස්තුතියි.